नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। कथमच भिक्खवे दुःख निरोधगामिनी प्रतिपदा हरिः सत्यम् अयमेव हरियो अष्टाङ्गिको मग्गो संयतीदं सम्मादिट्ठि सम्मा सङ्कप्पो सम्मा वाचा सम्मा कम्मन्तो सम्मा आजीवो सम्मा वायामो सम्मा सति सम्मा समाधि। कथमच भिक्खवे सम्मा कम्मन्तो पानातिपाता वेरमणि अदिन्नादाना वेरमणि कामेषु मिथ्याचारा वेरमणि अयम् उच्यते भिक्खवे सम्मा कम्मन्तो। साधु साधु साधु। हृदय अपि अदत् मे सदैवत् कल्याण मित्रवरुण वेनुवेन बलापुरुत्तु वेन्ने මේ සෑම ඉරිදා දවසකම උදේවරුවේ සකය දෙකක් පමණ සතිය වඩලා ඊට පස්සේ මේ අනුග්‍රහිත වාරයට ආරම්භයක් ලබා ගන්න අවස්ථාව. ඉතින් මේ අනුග්‍රහිතය සඳහා සුතානුග්‍රහිතයත් සාපච්ඡානුග්‍රහිතයත් අපි මේ ඉදිරි පැය කාමාරිකුල කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ. ඒ අනුග්‍රහිතය සඳහා ඉදිරියෙන් තියාගෙන සාකච්ඡා කරගැනීම සතරසතිපට්ඨාන සූත්‍රයේ අවධාන පුරුකට දැන් අපිලා තියෙනවා. මොකද්ද මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන එක? මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා එහෙම නැත්නම් මේ දුක නිරුද්ධ කිරීමේ සමාර කිරීමේ ප්‍රතිපදාව ක්‍රමවේදය තමයි දැන් අපි කතා කර කර ඉන්නේ. ඒක හරියට බලපුවාම ඔළුවේ හිටන් ඇවිදිනවා වගේ වැඩක්. සාමාන්‍යයෙන් මෙච්චර කල් කරුවාම අපි දන්න ශාස්ත්‍රයට අනුව අපි දන්න ඥානයට අනුව මේ කරන විදිය ඉස්සෙල්ලා කරලා ඉන්න ඕන. ඊට පස්සේ තමයි දේවල් කරන්නේ. හැබැයි මෙතන බුදුහාමුදුරුවන්ගේ ක්‍රමය මේ තවත් උඩුගම් බලා යාම, එහෙම නැත්නම් තවත් වෙනස් විදිහකට දෙයක් කිරීමේ ක්‍රමවේදයක් තමයි මෙතන තියෙන්නේ. දුක්ඛ නිරෝධය කතා කරුවට පස්සේ නිරෝධගාමිනී ප්‍රතිපදාව කතා කරනවා. ඒ දෙ වෙන විදිහකට කියනවා නම් අපි යම් කිසි දෙයක් කරන්න ගියාම ඒ දේ මුලින් වරට කරනවා නම් ඒක අපි විදිය දන්නේ නැතුව තමයි කොහොමත් කරන්නේ. අපි දන්නවා ඊයේ මං ගත්ත උදාහරණයක් තමයි ඒ සම්බන්ධයෙන්. කොහේ හරි දන්නේ නැති තැනකට යනවා නම් ඉස්සර නම් GPS කියලා කතාවක් තිබ්බේ නැහැ. අපි ඉතින් පාර වරද්ද 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 ආයෙ හදාගෙන වරද්දලා හදාගෙන වරද්දලා හදාගෙන තමයි යන්නේ. ඉතින් ඒ තැනට ගියාට පස්සේ අපි ආපහු හැරිලා බලනවා කොහොමද 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 ආවේ, මෙහෙම මෙහෙම මේ අරපු ගුම්ගායාවෙන් හැරිලා මේ ඇලගාවෙන් හැරිලා මේ කඩේ ගාවෙන් හැරිලා එනවා කියලා. ඉතින් අපි ගමන ගිහින් ඉවර වුණාට පස්සේ ගමනාන්තයේ ඉඳගෙන අප හැරිලා බලපුවාම මෙහෙමයි මෙහෙමයි එන්න ඕනේ කියලා තේරෙනවා. ඉතින් ඒක දෙතුන් පාරක් වුණාට පස්සේ තමයි මේ හරියටම පාර මතක හිටියේ. ඉතින් ඒ වගේ තමයි මෙතන අපි මේ බුදුහාමුදුරුවන්ට උනත් සාරාංශ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවට පස්සේ මේ උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට ආවට පස්සේ වෙන විදිහකට කියනවා නම් අත්කිල මතානි යෝගියෙන් අයින් වෙලා මේක කරන්න ඕනේ කියලා හිඳගත්තු පළවෙනිම රෑම ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ වුණානේ උන්වහන්සේ උත්සාහ කරලා උත්සාහ කරලා අන්තිමට අටමාස්ලේ දීවා කියලා ඉඳගත්තු රාත්‍රිය තමයි මේ හරියටම මධ්‍යම ප්‍රතිපදාවට ගියේ. ඒ ගියාට වුණත් උන්වහන්සේ දන්නේ මොකද වුනේ කියලා යම් අත්දැකීමක් ආවා මොකද වුනේ කියලා හොයාගන්න පුළුවන් අවශ්‍යතාවය වුණා. ඒ අවශ්‍යතාවයේදී තමයි ඔය සත්සතියක් ගෙව්වේ. සත්සතියක් ගෙව්වට පස්සේ සුමාන හතෙන් උන්වහන්සේට මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක
ප්‍රත්‍යවේක්ෂා කරලා ආවර්ජනය කරලා ආපහු හැරිලා බලලා පුළුවන් වුණා මෙහෙම මෙන්න මේ වගේ සංසිද්ධියක් තමයි අතීතයේ උනේ. මම මෙහෙම 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 කරලා ඇවිල්ලා මේ වැරදි හදාගෙන තමයි මේ ආවේ කියන එක ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියනවා. අත්තකල්ල මතාන යෝගයට යන්නත් එපා, කාමසිකල්ලා මතාන යෝගයට යන්නත් එපා. මෙන්න මැදුම් පිළිවෙතක් කියලා එකක් තියෙනවා. මේ මැදුම් පිළිවෙතේ මම මෙන්න මේ වගේ දේවල් වෙනස් කරගෙන තියෙනවා. මොනවාද වෙනස් කරගෙන තියෙන්නේ? මම මගේ දෘෂ්ටිය වෙනස් කරගෙන තිබුණා, මගේ සංකල්ප වෙනස් කරගෙන තිබුණා, මං ඒ හින්දා මං කතා කරන වචන වෙනස් කරගෙන තිබුණා, ඒ හින්දා මං වැඩ කරන ආකාරය වෙනස් කරගෙන තිබුණා කියලා උන්වහන්සේ සඳහන් කරලා පෙන්නනවා. වෙන විදිහකට කියනවා නම් දෘෂ්ටිය වෙනස් කරගන්නවා කියලා කියන්නේ පොඩි මතක් කර ගැනීමක් කරුවොත් මේ ඉස්සෙල්ලා කරපු සාකච්ඡා පදනම් කරගෙන එවකට ශාස්ත්‍රවරු ගාක් ඉඳලා තියෙන ශාස්ත්‍රවරුන් ඒ ශාස්ත්‍රවරුන්ගේ කතා කරන්න වටින ශාස්ත්‍රවරුන් හැටියට ඉඳලා තියෙන අය දෙන. ඉතින් ඒ ශාස්ත්‍රවරුන්ගේ දෘෂ්ටි වලින් අයින් වෙලා මේ බණ භාවනා කරන පැත්තට යොමු වෙලා හිටපු අයගේ මිත්‍යා දෘෂ්ටියක් තිබ්බා. මොකද ඒගොල්ලෝ සමතේ පැත්තට එහෙම නැත්නම් මේ අරමුණ අල්ලාගෙන අටවෙනි ධ්‍යානෙට ගියාට පස්සේ ඉන්න ගෝලියෝ ටික බෙදාගෙන වැඩ කරනවා වැඩ කරමු කියන කතාවක තමයි හිටියේ. බුදුහාමුදුරු ඒක ඒ දෘෂ්ටියනු මොකද එතනත් යම් ආකාරයක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒක අරියා අනාසවා පුඤ්ඤභාගිය අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන පැත්තට පැටලෙලා තිබුණ නැහැ. ඒකත් නැවත නැවත ඉදීමක් ඇති කරන ක්‍රමවේදයක් නිසා මිත්‍යා දෘෂ්ටි යම් ප්‍රමාණයකට එතනක් තිබ්බා. ඒ මිත්‍යා දෘෂ්ටිය පවා හදාගෙන ඉන්න පුළුවන් සම්මා දෘෂ්ටියක්. දෘෂ්ටිය කියලා කියන්නේ අපේ අටුවන් බහැපු අරට බහැපු මානසික ක්‍රියාකලාපයක්, මානසික ව්‍යූහයක්. ඒ මානසික ව්‍යූහය හදාගෙන සම්මා දෘෂ්ටියක් බවට පත් වුණා. වෙන විදිහකට කියනවා නම් මේ ලෝකෝත්තර සම්මා දෘෂ්ටියක් බවට පත් වුණා. ඒක ලෞකික සම්මා දෘෂ්ටියක් හැටියට තිබිලා තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියක් කියලා කියන්නේ ඒකෙන් ආශ්‍රව සම්පූර්ණයෙන් ගෙවිලා නැහැ. ඒක නරක වැඩක් නෙමෙයි. සමතේ වැඩනවා කියන එක පුණ්‍ය භාගයක්, භාගයක් යම් භාගයක් කියනවා. පින් ඇති කිරීමේ භාගයක් කියනවා. මරණින් මත්තේ අනිවාර්යෙන් ඒ අවස්ථාවේ හොඳ තැනක ඉපදීමේ සම්භාවිතාවය වැඩිය තියෙන ක්‍රමවේදයක් තමයි සමතේ වඩනවා කියලා කියන්නේ. හැබැයි ඒ ඉපදීම එහෙම නැත්නම් ඒ එකතු කරගත්තු පුණ්‍ය භාරය ගෙවිලා ගියාට පස්සේ ඊට පස්සේ කොහේ යයිද කියලා කිසිම ගරන්ටි එකක් නැහැ. ඉතින් ඒ හින්දා ඒකෙත් අපූර්ණ සම්මාදිටියකට ඇවිල්ලා නැති නිසා යම් ආකාරයක මිත්‍යා දෘෂ්ටියක් තිබිලා තියෙනවා. ඉතින් ඒ මිත්‍යා දෘෂ්ටිය හදාගෙන ආපුහම ඒ දැඩිව තියෙන මානසික ව්‍යුහයන් ලිහිල් වෙන්න අපේ සංකල්පන අපේ ඇති වෙන සිතුවිලි වල වෙනසක් ඇති වෙනවා. ව්‍යුහය වෙනස් වෙද්දී අපේ සංකල්පනවල වෙනසක් ඇති වෙනවා. දැඩි එක්තරා විදිහකට දැඩි මානසික විවිධයක් තියෙනවා. ඒ දැඩි මානසික විවිධයට අවශ්‍ය කරන සංකල්පන තමයි ඇති වෙන්නේ. මේක සම්මා වෙද්දි සංකල්පනාව සම්මාවලට හැරෙනවා. ඒ සම්මාවලට හැරෙනවා කියලා කියන්නේ මෙතනදී කාම ලෝකයෙන් අයින් වෙලා, හිංසා ලෝකයෙන් අයින් වෙලා, ව්‍යාපාද ලෝකයෙන් අයින් වෙලා අපිට නික්කම්ම අභ්‍යාපාද අවිහිංසා කියන සංකල්ප ඇති වෙනවා. ඉතින් එහෙම ඇති වෙන්න අවශ්‍ය කරන දෘෂ්ටිය තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දෘෂ්ටියක් ඇති වෙනවා නම් අන්නේ දෘෂ්ටිය තමයි එහෙම නැත්නම් චතුරාර්ය පිළිබඳ යම් ඥානයක් ඇති වෙනවා නම් ඒ ඥානය තමයි මේ සංකල්ප වෙනස් කරන්න හේතු වෙන්නේ. අපි හැම කෙනාම දුක් විඳිනවා. අපි හැම කෙනාම ඉපදී ඉපද මෙරි මෙරි යන තත්තු කියන තැනට හිත හැදුනට පස්සේ
අපි ඉතින් ගහබැන ගන්න කාමයටම මුළු ජීවිතේම කැප කරන්නේ නැහැ. අපි හිතන පතන විදිය වෙනස් වෙනවා කියන කතාවක් තමයි ඉතින් ඉතියේ. ඉතින් එහෙම සංකල්ප වෙනස් වෙද්දී තමන්ගේ වචනක් වෙනස් වෙනවා. නෙක්කම්ම සංකල්පයට එහෙම නැත්නම් අභ්‍යාපාද අවහිංසා සංකල්ප වලට ආවට පස්සේ උඹ තෝ බං බොලං කියන ඒවා ව්‍යාපාදයකින් හිංසාව සඳහා කෙරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ බං බොලං කියන්න පුළුවන් හුරතලයට ආදරයට කියන්න පුළුවන්. ඒ වගේ නිසා චේතනාත්මකව මේ තව කෙනෙක් කලාපෙලීමේ අදහසින් ඒ වගේ දේවල් කියවෙන්නේ නැහැ. ඒ හින්දා අපි ඒවට කියනවා මේ තව කෙනෙක්ව රවට්ටන්න නැතුව කුසාවාදා, එතකොට සම්පප්පලාපා, පිසුනා වාචා, පරුසා වාචා වගේ දේවල් වලින් අයින් වෙනවා කියලා. ඉතින් මේක මේ ආකාරයට තමයි මේ සතර සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයිට වැඩිය පොඩි වෙනස්කම එහෙම නැත්නම් ඊට වැඩිය යට මට්ටමක ඉඳලා අපි සාකච්ඡා කෙරුවා මහා චත්තාරික සූත්‍රය පදනම් කරගෙන. මහා චත්තාරික සූත්‍රයේ සම්මා දිට්ඨිය ගැන කතා කරද්දී බොහොම මේ සතියට අදාළ වෙන සතියේ කිට්ටුවෙන් යන කතාවක් කියනවා. මොකක්ද ඒක කියන්නේ? මේ සම්මා දිට්ඨිය කියන එක චතුරාර්ය සත්‍ය තමයි කියලා සත්‍වපටිපට්ඨාන සූත්‍රය සඳහන් කරලා තියෙන එකට යටින් තියෙන ටික තමයි චත්තාර්ථික සූත්‍රය සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙකුට මිච්ඡාව තියෙනවා නම් ඒ මිච්ඡාව දන්නේ එකත් සමාධිත්වයම තමයි කියලා. ඒක හරිම රෙඩිකල්, හරිම විප්ලවකාරී ප්‍රකාශයක්. ඒක හරියටම සතියේ එක යන සතර සතිපට්ඨානයේ එක යන ක්‍රියාවලට. සතර සතිපට්ඨානය කරන්නේ ඒකයි. තියෙන දේ හොඳද නරකද කියලා අපි බැලන්ස් කර කර ඉන්නේ නැහැ. හොය හොය ඉන්නේ නැහැ, බල බල ඉන්නේ නැහැ. මේ තියෙන දේ තියෙන ආකාරයෙන්ම පිළිගන්න. ඒක කය වේවා, වේදනාව වේවා, හිතුවිලි වේවා, අයියෝ මේ නරක ටිකක් වෙනවා, මේ ටික අයින් කරනවා කියන කතාවක් නෙමෙයි. ඒක ඒ ආකාරයෙන්ම දැනගන්න. ඒ ආකාරයෙන්ම පිළිගන්න එක තමයි සතියෙන් කරන්නේ. ඒ වගේම තමයි සම්මාදිට්ඨිය කියන මිච්ඡාදිට්ඨිය සම්පූර්ණයෙන් කෝවක දාලා මකලා මේක සම්මා කරගත්තට පස්සේ අපි හොඳ වෙනවා නෙමෙයි, සම්මාදිට්ඨියට එනවා නෙමෙයි. මිච්ඡාදිට්ඨියක මම ඉන්නවා කියන එක දැනගත්තු දැනගැනීම පවා සම්මාදිට්ඨිය. ඉතින් ඒ වගේම සම්මා සංකල්පවලට ආපුවම මිච්ඡා සංකල්ප තියෙනවා කියලා දැන ගැනීමම සම්මා දිට්ඨියක් කියලා කියනවා. ඒ වගේම සම්මා වාචාවලට එන්ති මිච්ඡා වාචා තියෙනවා කියලා දැන ගැනීමමත් සම්මා දිට්ඨියක්. ඒ වගේම කර්මන්තවලට අජ්ජිහාම අජීවයට අජ්ජිහාම මේ දෙකේදීම මිච්ඡා ඒවා තියෙනවා කියලා දන්නේ එක සම්මා දිට්ඨියක්. ඊට අමතරව ඒවා සම්මා වුණහම සම්මා කියලා දැනගන්න එකත් සම්මාදිට්ඨියම තමයි කියලා බුදුහාමුදුරුවෝ චත්තාරික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ සතිය එක්ක රජහති කියන එක නැත්නම් පජානාති කියන එක දිගින් දිගටම පවත්වන්න මේ දෘෂ්ටිය එහෙම නැත්නම් තමන් සතිය විතරක් පාවිච්චි කරපුවම ඇති කියන කතාවට තව හොඳ අනුබලයක් හම්බ වෙනවා ඒ කතාවේ. ඉතින් ඕක අපි මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරගෙන ආවා. ඒ සාකච්ඡා කරගෙන ඇවිල්ලා චත්තාරිසික සූත්‍රයේ සඳහන් කරලා තියෙන මේ ඒ හැම දෙයකටම සම්මා දිට්ඨියටත් සම්මා සංකප්පේට සම්මා වාචාවලට ඊට පස්සේ අපි කතා කරන්න තියෙන දේවල් වලට බුදුහාමුදුරුවෝ දෙනවා මේ සම්මා දිට්ඨිය ඇති කරගැනීමේ මට්ටම් දෙකක්. පළවෙනි මට්ටම තමයි ඔය මුලින්ම දැඩි මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා හැරෙන එක. ඒකට කියනවා සාතවා පුණ්‍ය භාග්‍ය උපදීවේ පක්ඛා කියලා. ආශ්‍රව තියෙනවා ඒ වුණාට කුප්පින් කරලා හොඳ ආත්මවලට ඉපදින්න පුළුවන් සම්මාදිට්ඨියක්. ඒක දස ආකාර සම්මාදිට්ඨිය කියලා මේ අත්‍ය දින්නම් අත්‍යෝතං අත්‍යියට්ඨං සුඛ දුක්ඛ නානං කම්මානං බලං විපාකං කියලා 10ක් සඳහන් කරලා තියෙනවා. ඒ 10ට හැරුණාම ලොකු දෙයක් ඒකත් මේ
අපි හිතන මෝඩ ව්‍යුහයන්ගෙන් අයින් වෙන්න උදව්පකාර කරන. එතකොට එහෙම සමාධිතියෙන් හදාගෙන සමාධිතිය හදාගෙන මේ කර්ම කර්මඵල පිළිබඳව සම්බන්ධතාවයක් තියෙනවා කියන එක අරගෙන යන්න පුළුවන් කට අපි කියනවා සම්මස්තකා ඥාන සමාධිතිය කියලා. ඉතින් අද බෞද්ධ ලෝකයේ උගෝදනේ පොතර නැවතිලා දින්නම් දින්නම් කියන එකට එහෙම නැත්නම් යාග හෝම කරනවා කියන එක තමයි බෞද්ධ ලෝකයේ තියෙන පුළුවන් තරම් දාන දෙනවා. කරත්ත පිටින් අරන් ගිහින් දාන දෙනවා. ලොකු පුද පූජා පවත්වනවා. ඒ තැන තමයි 99.9% බෞද්ධ ලෝකයේ ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුව හැබැයි කියන එක හොඳයි ටිකයි කියලා. ඉතින් අපි මේ හොඳයි ටිකයි කර කර ඉන්න එක තමයි කරන්නේ. එතනින් එහාට ගිහින් බුදුහාමුදුරුව මේ ලෝකේට බිහි වෙලා ඉදිරිපත් කරපු මේ අරියා අනාසවා ලෝකුත්තරා මාර්ගංගා කියන අයට කියන පිරිසට මෙන්න මේ වගේ සුළු පිරිසක් තමයි මේ ලෝක ජනතාවගෙන් හිත යොදලා තියෙන්නේ. ඒ පැත්තට ඥානය යොදලා තියෙන්නේ. ඉතින් ඒ සුළු පිරිසට තමයි අපි මේ කතා කරගෙන යන්නේ කොහොමද මේ මිච්ඡාදිට්ඨි සම්මා කරගන්නේ කියලා. ඉතින් අද මාතෘකාවට ආවොත් මේ අද මාතෘකාවේ ඉඳි ඉස්සෙල්ලා අපි වාචා ගැන කතා කරලා ඒක මිච්ඡා වාචා කියන්නේ මොනවාද, දෙතිස් කතා කියන්නේ මොනවාද, ඒවායින් අයින් වෙලා කොහොමද සම්මා වාචා කරගන්නේ, ඒක සම්මා වාචාවල ඉදිරියට ගිහින් මේ කාර්ය නිහඬතාවය එන දැනටම කොහොමද කරගන්නේ, යම්කිසි කෙනෙකුට යම් දෙයක් අපි කතා කරද්දී මොන වගේ ප්‍රමිතියක් ත්‍රිලෝගුරු අමාමෑණියන් පාවිච්චි කරලා තියෙනවද, ඒ මොන වගේ දේවල් කලකලා බලනවද, යමක් කියද්දී ඒ දේ සත්‍ය දෙයක් වෙන්න ඕන, සිදුවෙච්ච දෙයක් වෙන්න ඕන, ප්‍රයෝජනයක් තියෙන දෙයක් වෙන්න ඕන, ඒ දේ කියපුවාම අහන කෙනාකට ප්‍රිය වෙන්නත් පුළුවන්, අප්‍රිය වෙන්නත් පුළුවන්, මනාව වෙන්නත් පුළුවන්, අමනාව වෙන්නත් පුළුවන්. ඒ වගේ කරුණු ඔක්කොම කලකලා බලන ත්‍රිලෝගුරු අමාමෑණියන් අවස්ථා දෙකදී විතරක් ඒක කියන්නේ කියන එක කල් දාලා කල්යල් බලලා විතරක් කතා කරනවා කියන කතාවක් තමයි අපි මේ සම්මා වාචා ගැන කතා කරද්දී ඉදිරියට තියාගෙන කතා කරන්නේ. ඉතින් අද මාතෘකාවට ආවොත් ඒකේ සතර සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙනවා අර අපි ඉදිරියෙන් තියාගත්තු මාතෘකාව සම්මා කම්මන්තෝ කියන්නේ මොකක්ද කියලා අහලා පානාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී, කාමයේ මිච්ඡාචාර වේරමණී කියන කතාව කියනවා. ඒක මහා චත්තාරිසික සූත්‍රයේ ඒ ආකාරයටම තමයි ඒක සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේක අහපු ගමන් අපිට හිතෙන දෙයක් තමයි අයියෝ මේකද මේ තවසරයක් කියලා හිතෙන්න පුළුවන්. මොකද අපි පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ පටන් ගන්න දා ඉඳලා ඉතින් පන්සල් අරගෙන මේක කියලා දෙනවා. ඉතින් ගිරවුන්ට වගේ මේක කටපාඩ. ඒ වුණාට මේ මාර්ගයට හැරෙන්න ඉස්සෙල්ලා අපිට පාණාති පාතා තිබුණේ නැහැ, අදින්නා දාන තිබුණේ නැහැ, කාමිරු මිත්‍යාචාර තිබුණේ නැහැ. අහුවෙන තැන කැරපොත්තන්ට මදුරුවන්ට ඕනි හිමිට ඇදලා දාන. නිකන් ගිරව් වගේ කිවීමක් විතරයි. අදින්නා දාන කිසිම ඒවිල්ලක් බැලිල්ලක් නැහැ තමන්ට, නැත්තම් ඔය කායෙන් හරි කමන්න ඇදලා ගන්නවා. ඉතින් ඒ වගේ වැඩ කර කර හිටපු අපිට බුදුහාමුදුරුවෝ මේ සම්මා කම්මන්ත කියලා දෙයක් පෙන්වලා දෙනවා. ඒකෙන් වේරමණී වෙන්න ඕන කියලා සඳහන් කරනවා සතර සතිපට්ඨාන සූත්‍රයේ. ඉතින් චත්තාරිසික සූත්‍රයේ මෙහෙම වේරමණී කියලා සඳහන් කරනවා. ඒ වේරමණී කියලා සඳහන් කරන එකේ සඳහන් කරන්නේ සාසවා පුණ්‍ය භාගියාවලට විතරයි. ඒ කියන්නේ මේ මුල් ලෞකික සම්මාදිට්ඨිය ගැන කතා කරද්දී කියනවා මේ බයෙන් අයින් වෙලා ඉන්න එක හොඳයි, විරමණයක් ලබා ගන්න එක හොඳයි කියන එක කියනවා. අරියානාසවා පැත්තට ගියාම ඒක විතරෙදී වෙනස් වෙන්න ඕන.
එතනදි කියනවා මේවා ගැන රතියක් තියාගන්න බෑ. අරතියක් ඇති වෙන්න ඕන. නිකං අරතියකුත් නෙමෙයි, ඒවට විරතියක් ඇති වෙන්නත් ඕන. සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕන. පටිවිරති කියලා කියනවා, බහුල වශයෙන්ම අයින් වෙන්න ඕන. ඊට පස්සේ මේවා සම්පූර්ණයෙන් ඊට පස්සේ තමයි මේක වේරමණී කරගන්නේ කියලා. අර නිවි ජීවිතේ ඉඳගෙන කරනවා වගේ නෙමෙයි. මේක යම් අදියර කීපයකින් එකකින් අයින් වෙන්න ඕන. සම්පූර්ණයෙන් අයින් වෙන්නේ කියලා පෙන්නලා දෙනවා. ඉතින් මේ සාසවා පුණ්‍ය භාගය කියන පැත්තට එන්නත්, සම්මා කම්මන්ත කියන තැනට එන්නත් අපේ දෘෂ්ටිය වෙනසක් ඇති වෙන්න ඕන. මේ මගේ මිත්‍යා සම්මන්ත තියෙනවා කියන එක පිළිගන්න ඕන. ඒ හින්දා බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරද්දිම කියනවා, සත්තානං ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. සත්‍යයන්ගේ පාරිශුද්ධිය සඳහා තියෙන එකම එක මාර්ගය මේකයි කියලා බුදුහාමුදුරුවෝ පටන් ගත්තා. ඒ කියන්නේ උඹලා මොන මිත්‍යාවේ හිටියත් කමක් නැහැ, මේ සතියට ආවොත් මේකෙන් එකම එක මාර්ගයක් තියෙනවා, උඹලව සම්මා කරගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට මේ සම්මා කම්මන්ත කියන එක උඩින් පාත්වෙන එකක් නෙමෙයි, කොහෙ හරි ඉඳලා අපි දන්නත්ව කඩා වැටෙන එකක් නෙමෙයි. ඒක මේ ඇතිවෙන සම්මා දිට්ඨියම ප්‍රතිඵලයක්. තමන්ගේ මානසික ව්‍යුහයේ ඇතිවෙන වෙනස්කමක්. මම දැන් මේ වැරද්දක් කරනවා කියන එක පිළිගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ විරමණය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අරතිය විරතිය පටිවිරතිය කියන දේවල් ටික සිද්ධ වෙන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය හැදුනහම එයා සුචරිතයකට එනවා. දුෂ්චරිත වලින් අයින් වෙලා එයා හොඳ මිනිස්සෙක් වෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ කරන උත්සාහය අපි කියනවා වීතික්කම කෙලෙස් වලින් අයින් වීමක් කියලා. වීතික්කම කෙලෙස් කියලා කියන්නේ මේක මේ සම්මා කම්මන්ත වලට විතරක් නෙමෙයි, සම්මා වාචාවලට අදාළ වෙන දෙයක්. මොකද්ද වාචාවලට අදාළ වෙනවා කියලා කියන්නේ? මේ මිච්ඡා වාචාවක් කෙරුණොත්, ඒ කියන්නේ මුසාවාදයක් කිව්වොත්, පිසුනා වාචයක් කිව්වොත්, පරුෂා වාචයක් කිව්වොත්, සම්පප්පලාපයක් කිව්වොත්, ඒ වගේම කම්මන්ත පැත්තෙන් ගත්තොත් අදින්නා දාන පානාදිපාතා කාමේසු මිච්ඡාචාරා කියන මේවා සම්බන්ධ වුණොත් මේවායේ විතික්‍රමණය වෙනවා කියලා කියන්නේ දෙන්නෙක් අනිවාර්යෙන් අවම වශයෙන් සම්බන්ධ වෙන්න ඕන. දෙන්නෙක් සම්බන්ධ නොවේ මේ තව කෙනෙකුට එක්කෙනෙකුගෙන් තව කෙනෙකුට විතික්‍රමණයක් සිද්ධ වෙන්න ඕන, මාරුවීමක් සිද්ධ වෙන්න ඕන, බලපෑමක් සිද්ධ වෙන්න ඕන. එහෙම බලපෑමක් සිද්ධ වෙන්නේ නැති තැනක මේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ මේ දුෂ්චරිතයක් සිද්ධ වෙන්නේ නැහැ, විතික්‍රම කෙලෙසක් බාටපත් වෙන්නේ නැහැ. එතකොට ඒ විතරකුත් නෙමෙයි, ඒක කරගෙන යද්දි අපේ ඒ අනික් පැත්තට, එහෙම නැත්නම් ඒකේ බලපෑම ඇති වෙන පැත්තට යම් අගතියක් සිද්ධ වෙනවා කියන අදහසක් තියෙන්න ඕන. එතකොට තමයි මේක මිච්ඡා කම්මන්ත බවට පත් වෙන්නේ, එහෙම නැත්නම් මිච්ඡා වාචා බවට පත් වෙන්නේ. ඉතින් මේක බුදුහාමුදුරුව සඳහන් කරලා තිනා මේ වීතික්‍රම කෙලෙස් වලින් අයින් වෙන එක, එහෙම නැත්නම් සීලයක් රකින්න එක අපි දන්න වචන වලින් කතා කරුවොත් ඒක නිකන්ම සීලයක් විතරක් නෙමෙයි, ඒක ලොකු දානයක් කියලා. ඒ දානය තමයි බුදුහාමුදුරුවන්ගේ වචන වලින් කියනවා නම් අග්ගදානං මහාදානං කියලා තමයි උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. මොකද ඒක තමයි මේ අභයදානී කියලා කියන්නේ. අභයදානී කියලා කියන්නේ දෙවෙනි පාර්ශවයට බය නැති කරලා දාන. තමන් අපේ වාචා ටික හොඳ නම් ආශ්‍රය කරන අනිත් පාර්ශවය දන්නවා මෙයා කන විදින්නේ නැහැ අපේ. මෙයා අපිව රවට්ටන්නේ නැහැ. අනවශ්‍ය දේවල් කියලා අපේ ලේකුපිට කරන්නේ නැහැ.
අද ඉන්න දේශපාලඥයෝ බලපුවහම අද තියෙන ජනමාධ්‍ය බලපුවහම අද තියෙන මොනවාද ප්‍රධාන ජනමාධ්‍ය විතරක් නෙමෙයි අනිත් සෝෂල් මීඩියා වුණත් ගත්තහම බලන බලන තැන දකින දකින තැන තියෙන්නේ ලේකුපිට කරමිය. එහේ ඒ හින්දා අපි දන්නවා මේ මොකට ගියත් මොක කවුරු ගාවට ගියත් සිද්ධ වෙන්නේ අපේ සංකල්ප ටික වෙනස් කරනවා, අපි කතා කරන වචන ටික වෙනස් කරනවා, අපේ ක්‍රියා කරන විදිහ වෙනස් කිරීමේ ප්‍රයත්නයක තමයි හැම කෙනෙක්ම යෙදිලායි. ඉතින් මේ අපි යම්කිසි කෙනෙක් සුචරිතයට ඇවිල්ලා වැඩ කරනවා නම් අපි දන්නවා මේ අග්ගදානං මහාදානං එහෙම නැත්නම් බය නැති කිරීමේ තැනට ඇවිල්ලා තියෙනවා නම් එයාගෙන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එයාගෙන් ජීවිත හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එයා මේ අන්සතු දෙයක් ගන්නෙ නෑ. එයා ගාව මේ තමන්ට අයිති වස්තුවක් කියලා ගියාට කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක හේතු යනවා දෙවෙනි පාර්ශ්වයට. එතකොට ඒ බය නැති කරන එක තමයි යම් කිසි කෙනෙකුට නිර්භයව ඉන්න සලස්සන එක මේ කැමරිකක් දුන්නට වැඩිය ලොකු දෙයක්. ඒක තමන්ගේ මනසට නිදහසක් ලබා දීමක්. එහෙම බුදුහාමුදුරුවෝ ඒක සඳහන් කරලා තියෙනවා අග්ගදානං මහාදානං කියලා. ඒ හින්දා එහෙම අයට මේ බය හතරක් නැති වෙනවා කියලා. ඒ බය දෙන අයට තියෙන ප්‍රධානම බය තමයි අත්තානුවාද බය. තමන්ට තමන් බෙස් දෙවල් තියාගන්නවා. ඒ හින්දා ඒගොල්ලෝ හැමදාම නිදාගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් සිහි නැති වෙන දෙයක් ගාලා තමයි නිදාගන්න ඕනේ. මම නැත්තම් නිදිපෙති අරගෙන තමයි නිදාගන්න ඕනේ. මොකද නිදාගන්න නැහැ. ඒ තමන්ගේ කරලා තියෙන දේවල් නිදාගන්න ගියාම ඇවිල්ලා වද දෙනවා හූගා. ඉතින් ඔය සමහර වෙලාවට භාවනා කරද්දිත් ඒක වෙනවා කියලා කියනවා. ඒකට හේතුව තමයි අර අපේ යට තියෙන කෙලෙස් ඇවිස්සලා එන්න පටන් ගත්තාම අපිට ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි සතිය තියෙන නිසා අපි දන්නවා අපි දන්නවා මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කෙලෙස් ඇවිස්සන නිසා කියලා අපි ඒවට සතිමත්. ඒ සතිමත් වුණාම අත්තානුවාද බයට එහෙම නැත්නම් තමන් තමන්ට දෙස් දෙවල් කියන තැනට වැටෙන්නේ නැහැ. ඒ දෙස් දෙවල් කියන තැනට ඇති වෙන අවකාශය නැති වෙනවා. මොකද මේ වෙන දේ සිද්ධිය සම්බන්ධයෙන් අපි කතන්දර ගොතන්නේ නැහැ. අපි එකට නිතරම සතිය පවත්වනවා. එහෙම නැත්නම් මෙනෙහි කිරීම කරනවා. ඒ මෙනෙහි කිරීම කරලා ඒ තමන් තමන්ට දෙස් දෙවල් තියාගන්න එක, තමන් තමන්ව මොකද්ද ද්වේෂ කරන එක නැති වෙනවා. හැබැයි ඒක මේ සතිය නොවැඩෙන කෙනෙකුට ඒව එන්න පටන් ගත්තාම එහෙම ශිල්පීය ක්‍රමයක්, එහෙම ක්‍රමවේදයක් තියෙනවා කියලා ඒගොල්ලන්ට අදහසක්. ඉතින් ඒගොල්ලෝ අත්තානුවාද බයේ තමයි වැඩිපුරම ජීවත්. ඉතින් පරානුවාද බය අනිත් එක. එහෙම විතික්‍රම කෙලෙස් කරන කෙනෙකුට එයා අනිවාර්යෙන් දන්නවා කොයි වෙලේ ඇවිල්ලා මට නඩුවක් දායිද දන්නේ නැහැ. කොයි වෙලේ ඇවිල්ලා මාව පොලිසියෙන් කුදලාගෙන යයිද දන්නේ නැහැ. කොයි වෙලේ ඇවිල්ලා රජුරු අරගෙන ගිහින් මාව දඩිපන්දේ ගහයිද දන්නේ නැහැ. කොයි වෙලේ ගමේ මිනිස්සු එකතු වෙලා රටේ මිනිස්සු එකතු වෙලා මගේ ගෙවල් ගෙනියයිද කියලා දන්නේ නැහැ. පානියක් කරයිද කියලා දන්නේ නැහැ. අපි ඉතින් ඕවා අත්දැකලාදී මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් බලපුවාම දියුණු නොදියුණු කියලා නැහැ. මේ ඕනම සමාජ තලයක මේවා වෙන්න පුළුවන්. මොන වෙලාවක හරි හැමදාම මිනිස්සු මේ අනිත් අයව බය කරගෙන ඉන්නවා කියන තැන නවතින්නේ. පරානුවාද බය ඒ හින්දා තියෙනවා. මේ අග්ගදාන මහාදාන නොදෙන කට්ටියට, අභයදානින් නොදෙන කට්ටියට අනිත් අයට බය නැතුව ජීවත් වෙලා ඉන්න පුළුවන් තත්ත්වයක් හදන්නේ නැති කට්ටිය. එහෙම හදන කට්ටියට පයින් ගියා කියලා, බස් එක ගියා කියලා, කෝච්චි එක ගියා කියලා, බයිසිකල් එක ගියා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි දණ්ඩ බය. දණ්ඩ බය තමයි මම සඳහන් කෙරුවේ මේ උසාවියට අරයි යනවා, පොලිසියෙන් අල්ලගෙන ගහනවා, රජපාලෙනම් ඉසගසා දානවා, එහෙම නැත්නම් මේ දඬු කඳේ ගහනවා කියන දේවල් සිද්ධ වෙනවා. මේ ඔක්කොම නැති වුණත්, මේ ඔක්කොම අයින් වුණත් මරණයෙන් පස්සේ නම්
ඉතින් එයා හිත හදා ගැනීමේ ක්‍රියාපිළිවෙලකට හිත යොමු වෙලා තිබුණ නැත්නම් සීල විපatti කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සීල විපatti සූත්‍රේ සඳහන් කරනවා මේ මිච්ඡා වාචා සම්මා වාචා විතරක් කර කර ඉන්න ලෝකෙක දැනුවත් හෝ නොදැනුවත් ඒක නොදන්නවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ මේ ශක්තිමත් පුරුෂයෙක් දිගෑරපු අතක් නමනවා වගේ නමපු අතක් දිගෑරනවා වගේ කය හිතෙන් මෙන් වෙද්දී කෙලින්ම ඔළුව පල්ලෙහට තියලා කකුල් දෙක උඩට තියලා කෙලින්ම නිරේට හයිවේ එකේ යනවා කියන කතාවක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒවැයෙන් අයින් වෙන්න බුදුහාමුදුරන් ඉස්සෙල්ලා ඉඳලා සෑහෙන පිරිසක් උත්සාහ දරලා තියෙනවා. ශ්‍රද්ධාස්තුවරුන්ගේ තේම පිරිසක් ඉඳලා තියෙනවා. ඉඳලා මේ සමතේ වඩන අය විශේෂයෙන්ම ඒවැයින් අයින් වෙන්න උත්සාහ කරපු අය ඒවැයින් අයින් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ සම්මා කම්මන්තය බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලා තිබිලා තියෙනවා ලෞකික සම්මා කම්මන්තය කියන එක. ඉතින් ඒකට මේ කරලා තියෙන්නේ මොකද? ඒගොල්ලෝ මෛත්‍රිය වඩලා තියෙනවා, කරුණාව වඩලා තියෙනවා, මුදිතාව වඩලා තියෙනවා. ඉතින් ඒ කරුණා මුදිතා වැඩිම තුලින් මෛත්‍රිය වැඩිම තුලින් අපිට සියලු සත්වයින්ටම බය දෙනවා වෙනුවට බය නැති වේවා කියන එක, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන එක කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒක බුදුහාමුදුරුවන්ගේ ක්‍රමයක් නෙමෙයි. කරුණාව වඩන එකත් මේ අනිත් අය වෙනුවෙන් අනුකම්පා කරන එකත් ඒගොල්ලන්ට යම් අවැද්දයක් සිද්ධ වුණාම ඒගොල්ලෝ එක කම්පා වෙන එකත් බුදුහාමුදුරුවන්ගේ කරන ක්‍රමයක් නෙමෙයි. මොදිතාවේ වෙන එක අනිත් අයගේ යහපත දැකලා ඒ යහපත එක්ක අපිට සන්තෝෂ වෙන්න පුළුවන් නම් අනිත් අය සන්තෝෂ වෙනවා වගේ ඒක තමයි මොදිතාව කියලා කියන්නේ. ඉතින් ඒකත් බුදුහාමුදුරුවන්ගේ ක්‍රමයක් නෙමෙයි. ඔය චක්කවති සීහනාද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා අවුරුදු 70,000 මනුෂ්‍ය ආයුෂ තියෙද්දි ඒ රජතුමා කර්ණවෑමියට කියලා තියෙනවා මගේ ඔළුවේ එක කෙස් ගහක් සුදු වුණොත් මට කියපා මොකද මම මේ රාජ්‍යය දාට අතාරිනවා කියලා. ඉතින් කර්ණවෑමියා ඉතින් හෙයා ස්ටයිල් එක දාන ගමන් ඕක දැක්කහම කොණ්ඩේ කමතකම පණ ගමන් මොකද දැක්කහම කියනවා රජුව. ඊට පස්සේ රජුරෝ ඒ රාජ්‍ය බාර දෙනවා වැඩිමල් පුත්‍රයාට. වැඩිමල් පුත්‍රයාට බාර දෙන කැලේට ගිහින් වඩන්නේ මේ මෛත්‍රී භාවනාව කියන එක කියලා ඒ සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙනම් මේ මෛත්‍රී කරනවා කියන එක අබේදානිය දෙන්න හොඳ ක්‍රමයක්. සිල්වත් වෙන්න හොඳ ක්‍රමයක්. සීලය සම්පූර්ණ කරන්න හොඳ ක්‍රමයක්. ලොකු ශක්තියක්. හැබැයි ඒක සාසවා පුණ්‍ය භාගියා උපදීවේ පක්කා විතරයි. ආශ්‍රව තියෙනවා කියන්නේ මෛත්‍රී කරනවා කියලා කියන්නේ අපි අපි අභයක් නොදී ඉඳ උත්සාහ කරනවා. හැබැයි බුදුහාමුදුරු කියන්නේ අභයක් නොදී ඉඳ උත්සාහ කරනවා නෙමෙයි. ඒවා එහෙම උත්සාහ කරන්නේ කොහොඳයි. හැබැයි ඒ උත්සාහ කිරීමෙන් උඹට බලන්න බෑ ඇත්ත වශයෙන්ම හිත පූර්ණ පිරිසුදු භාවයකට ඇති වෙලා තියෙනවද කියලා. මොකද ඒ තරම් මේක කුණු වල අපි ගාව තියෙන්නේ. එහෙනම් මේ වල සම්පූර්ණයෙන් සුද්ධ වෙන්න ඕන. වල සම්පූර්ණයෙන් සුද්ධ වෙන්න නම් මේක වහලා හරියන්නේ නැහැ. මේක ඇරලා පිරිසුදු කරන්න ඕනේ. එතකොට තමයි මේක සම්පූර්ණයෙන් සුද්ධ කරගන්න වෙන්නේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ. එහෙම සම්පූර්ණයෙන් සුද්ධ කරගන්න තමයි මිච්ඡා වාචා තියෙනවනම් මිච්ඡා කම්මන්ත තියෙනවනම් ඒක එන්ඩාරි. එන්ඩාරිලා මට ඒක විතික්‍රමණය කරන්න එපා. විතික්‍රමණය කරන්න ඕනේ නැහැ. මෛත්‍රී කර කර ඉන්න ඕනේ නැහැ. එනේ එක දිහා ඒක වාචික කරන්නේ නැතුව ආයක කරන්නේ නැතුව මානසික තත්වයෙන් ඉද්දී ඒක එනේ එක දිහා බලාගෙන ඉන්න බලාගෙන ඉන්න බලාගෙන ඉන්න එහෙම තියෙනවා කියලා දැන ගැනීම තමයි දෘෂ්ටිය වෙනස් වීම කියලා කියන්නේ. ඒක තමයි සම්මා කම්මන්ත වල පළවෙනිම අවස්ථාව සම්මා කම්මන්ත වල තේන කියන බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඉතින් ඒ හින්දා මට කියන්න අවශ්‍ය කරලා තියෙන්නේ මේ මෛත්‍රිය කරුණාව මුදිතාව යම් ආකාරයක අබේදානීය දීමේ උසස් තත්වයක් වුණත් ඒකෙදි තියෙන්න පුළුවන් අපි නැවත ගිහින් උපදින්න පුළුවන් උපදිලා මේ
බුදුහාමුදුරුවෝ සඳහන් කරපු උප්පත්තියේ නැති කිරීමේ ක්‍රමයට, එහෙම නැත්නම් දුක නැති කිරීමේ ක්‍රමයට, එහෙම නැත්නම් මේ අපි මේ දිගටම කකා කකා යන ක්‍රමේ නවතින එකක් නැහැ. ඒකේ සූත්‍ර වර්ගයක් තියෙනවා, මට හරියටම සූත්‍රය මතක නැහැ. ඒ සූත්‍රය සඳහන් කරලා තියෙනවා අපි හිත වඩන හැටියට කල්ප 20ක්, එහෙම නැත්නම් කල්ප 40ක්, එහෙම නැත්නම් කල්ප 60ක් උපරිම වශයෙන් අපි බොහොම හොඳ දිව්‍ය සම්පත් තියෙන තැන්වල ගිහින්, එහෙම නැත්නම් බ්‍රහ්ම සම්පත් තියෙන තැන්වල ගිහින් උපදින්න පුළුවන්. හැබැයි ඒ කාලේ ඉවරුණාට පස්සේ කොහෙ ගිහින් නවතිනවද කියලා කිසිම ආකාරයක අපිට විශ්වාසයක් නැහැ, ස්ථීරයක් නැහැ, සහතිකයක් නැහැ. ඒ හින්දා මේකේ භයානකකමක් තියෙනවා, මෛත්‍රිය වැඩිීමේ භයානකකමක් තියෙනවා කියන එක සඳහන් කරලා තියෙනවා. මොකද මම මේක කියන්න හේතුව තමයි මේ භාවනා ලෝකයේ කතා කරුවොත් අදටත් වැඩිපුර ඉන්නේ මෛත්‍රී කරන අය තමයි. හැබැයි ඉතින් මෛත්‍රී කරලා ඒක මේ පැත්තට හරවන්න බැරි කමක් නැහැ. ඒ හරවන්න නම් මෛත්‍රී කරපරම ඉඳලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙන්නේ තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතත්ත විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේ. මෛත්‍රී කරන කෙනා මේ තමන්ගේ එකම පුත්‍රයාට මෛත්‍රී කරනවා වගේ සියලුම සත්වයන් මෛත්‍රී කිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. එයා එහෙම කර කර ඉඳලා මේ නහි ජාතු ගම්බසෙයම් පුනරේති වෙන්න නම් ආයේ ගර්භයක හට නොගන්න නම් එන විදියට කියනවා අනාගාමී වෙන්න නම් එයා අනිවාර්යයෙන්ම මේ කිට්ටං චරන්නේ සින්නවා සයනවා කියන තැනට සතිය අදිෂ්ඨාන දෙන්න. සතිය ඉස්සරහ දෙන්න ඕන. සතිය ආවේ නැත්තම් එයා සාසවා පුණ්‍ය භාගියන් තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ හින්දා තමයි කියන්නේ මේ ඒකායන අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය කියලා. මේ ඕන ඕන මාර්ගයකින් එන්න පුළුවන්. හැබැයි දුක නැති කරගන්න නම් අරියානාසවලෝ කුතරා මග්ගංගා කියන ඒ සම්මා තත්වයට එන්න නම් අනිවාර්යෙන් සතිය තියෙන්න ඕන. ඉතින් ඒ ටික කියන්නේ ඒ ටික නොකිය මේ අනිත්‍යක මෛත්‍රී කරන විදිය පැලෙන්න බලන්න කියනවා. පැලෙන්න කතා කරනවා. සතිය අදිෂ්ඨාන කරනවා කියන එක එතන මේ මුකුත් නොකර වෙන දේ බලන් ඉන්නවා කියන එක තමන්ගේ පයට හිත ගන්නවා කියන එක. මොකද මෛත්‍රී කරන එකත් බොහෝ දුරට බාහිරයට යන යෑමක්. ඉතින් එදින්ද අපේත් හරි කැමති මෛත්‍රී කරන්න. බාංගයා වගේ නිකන් දිලිසෙන්ද මෛත්‍රී කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඇතුලේ ගාල පිට දාන. ඉතින් ඔය පිටතල මම සඳහන් කරලා තියෙනවා. මේ එහෙම පිට දාන අවස්ථාවක් තියෙන හින්දා තමයි අර නේපාලේ ඉන්න බුද්ධ බෝයි මේ දර කඩන්න ආපු ගෑනුන්ට දර පොල්ලක්ම අරගෙන නෙලලා තියෙන්නේ. ඉතින් මේ හින්දා භාවනාව කැලේ මෛත්‍රිය කැලේ පොලිසියෙන් අල්ලලා කුදලගෙන් ගිහින් දැම්ම හිරේ. ඉතින් ඒ වගේ දේවල් නැහැ. මේ එන කුණු ටික බලාගෙන ඉඳ පුරුදු වුණා නම්. ඉතින් මෙහෙම සුචරිතයට යද්දී ඒ සුචරිතයට යන කෙනා මේ පිරිසුදු භාවය සිද්ධ වෙද්දී සුචරිතය ඉස්සලමන් දුස්චරිතයක හිටියා කියලා දැනගන්න කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු කීපය තමයි අදාළ වස්තුව පිළිබඳව තියෙන සංඥාව. සතෙක් මරණවා නම්, යමක් හොරකම් කරනවා නම්, කාම මිච්ඡාචාරය කරනවා නම්, එයා දැනගෙන ඉන්න ඕනේ මෙයා මේ පණ තියෙන සතෙක් කියලා. සතෙක් වෙන්නත් ඕන, එහෙම සතෙක් පණ තියෙන සතෙක් කියන සංඥාව තිබිලා තියෙන්නත් ඕන. යම් දෙයක් ගද්දී මේක මට දීපු නැති දෙයක් කියලා එයා දැනගන්නත් ඕන. ඒ සංඥාව තිබිලා තියෙන්නත් ඕන. කාමේසු මිච්ඡාචාරය ගැන කතා කරද්දී මේක මට අයිති නැති කාම වස්තුවක් කියලා දැනගන්නත් ඕන. ඒ සංඥාව තියෙන්නත් ඕන. ඉතින් බැරි වෙලා වැරදිලා මේ මගේ නෝන කියලා ඉතින් හිතාගෙන හිටියා නම් ඒක සංඥාව තිබිලා තියෙන්නේ මේ නෝනක් ඉන්නවා කියලා. ඉතින් ඒවා ඉතින් එක්ස්ට්‍රීම් කතා. ඉතින් ඒ වගේ සංඥාව නැතුව කෙරුවා නම් එතකොට දුස්සීලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දුස්සීලිය සම්පූර්ණ වෙන්න එහෙම නැත්නම් විතික්‍රමණය වෙන්නේ චේතනාව තිබිලා තියෙනවනේ. මම සතෙක් මරණවා,
මෝරකම් කරනවා මම බොරුව කියලාම කියනවා මම කාමසමිච්ඡාචාරය පැතිරෙනවා කියන චේතනාව තිබිලා තියෙන්න ඕන. ඒක කරන්න ක්‍රමවේදයක් යොදලා තියෙනවා. මෙහෙම 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 කියලා අවුරුදු ගාණක් සැලසුම් කරනවා. 25 අවුරුදු සැලසුම්, 50 අවුරුදු සැලසුම්, 60 අවුරුදු සැලසුම්, මාස සැලසුම් නෙමෙයි. මේ චිත්තක්ෂණ වලින් චේතනාවක් ඇති වෙලා ක්‍රමවේදයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒකක් සම්පූර්ණ වෙන්න ඕනේ. ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒ ක්‍රියාත්මක වෙලා අන්තිමට සීල කැඩෙන්නත් ඕන. එහෙම සීලේ කැඩුනට පස්සේ තමයි මේ දුෂ්චරිතේ බවට පත් වෙන්නේ. ඉතින් මේ දුෂ්චරිත වලින් අයින් වෙන්න ඕන කියලා හිතාගන්න ලෝකේ වැඩිපුරම ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. ඒ අග්ගදානම් මහදානම් එහෙම නැත්නම් සිල්වත් වෙන්න ඕන බය නැති කරන්න ඕනේ කියන එකම කරදරයක් කරගෙන තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. ඒක තමයි දැන් ඔය දැන් තියෙන ඇක්ටිවිසම් කියන එකේ තියෙන ප්‍රශ්නේ. දැන් තියෙන ඇක්ටිවිසම් වල අනිත් අයගේ යහපත ගැන තමයි කතා කරන්නේ. ඒක ඇක්ටිවිසම් පැත්තට ගිහින් ඒගොල්ල වෙන විදිහකට මිනිස්සුන්ට කරදර කරනවා. ඒක සිද්ධ වෙනවා හැම ඇක්ටිවිසම් වලදී. කල්මසුන්ව බේරගන්න ගිහින් මිනිස්සුන්ට හානි කරනවා. පරිසරයේ බේරගන්න ගිහින් මිනිස්සුන්ට නොදෙන වද දෙනවා. සත්තුන්ව මොනාද ඒකට කියන්නේ මස් කන්නේ නැති අය සත්තු මරණ තැන්වලට ගිහින් විවිධාකාරයෙන් මිනිස්සුන්ට හානි කරනවා. ඉතින් ඒ වගේ දේවල් ඒ ඇක්ටිවිසම් වලින්. ඉතින් මොකද දමිළ හාමුදුරුවෝ ඊයේ පෙරේද ගියා කොන්ෆරන්ස් එකකට, දවස් කීපයකට USA වල මයින්ඩ්ෆුල්නස් කොන්ෆරන්ස් එකකට. ඒ ගිය වෙලාවේ ඒගොල්ලෝ අහලා තිබුණා අපි මයින්ඩ්ෆුල්නස් ඇක්ටිවිසම් වලට යන්න කියලා. දමිළ හාමුදුරුවෝ කියලා තියෙනවා ඇක්ටිවිසම් ආපු ගමන් අපි මයින්ඩ්ෆුල්නස් වලින් අයින් වෙනවා. මයින්ඩ්ෆුල්නස් වල තියෙන ඇක්ටිවිසම් නෙමෙයි non activity ඇක්ටිවිසම්. අපි කිසිදයක් කරන්නේ නැහැ. මේ වෙන දේ බලන් ඉන්න එකයි වෙන්න ඕන කියලා. ඒ හින්දා මේ අද ලෝකයේ ඇක්ටිවිසම් කියන එක අරගෙන සම්පූර්ණයෙන් හොඳ පැත්ත අනිත් පැත්ත හරවන එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒවට අපි කියනවා සීලබ්බත පරාමාස. ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලේ ඕක සීලබ්බත පරාමාස වෙලා තියෙනවා. මේ තිල් වෙන තිල් ගන්නවා කියන එක හරදරයක්, පුරුෂයක් කරගන්නවා කියන එක වෙලා තියෙනවා. එහෙම සිල් රකින්ද මිනිස්සු සත්තු වගේ ජීවත් වෙලා තියෙනවා. සමහර මිනිස්සු බල්ලෝ වගේ ජීවත් වෙලා තියෙනවා, සමහර වගේ හරක් වගේ ජීවත් වෙනවා. අපි ඒවට සුනක ගෝවෘත කියලා බුදුහාමුදුරන්ගේ සූත්‍රවල සඳහන් වෙලා තියෙනවා. මේ 100ට 100ක් සිල් රකින්න යනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ සීලේ 100ට 100ක් රකීමේ අවශ්‍යතාවයක් නැහැ. සිල් රකින්න අවශ්‍ය වෙන්නේ මේකේ මාර්ගයේ එක ප්‍රමාණයක් සඳහා පමණයි. ඉතින් අපිට යම් කිසි ප්‍රමාණයකට සීලය රැක ගන්න පුළුවන් නම් අතක් පිට අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන අරමුණට හිටගන්න අපිට සතිමත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ කියන්නේ යාගේ සීලය සම්පූර්ණයි. යා තමන්ට අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියන ඒවා වලින් අයින් වුණා කියන ලක්ෂණයක් තමයි මේ අරමුණට හිටේනවා කියන එක. එහෙනම් අනේ තාම මම මේ හිටපු ගමන් ඔෆිස් එකෙන් කෝල් එකක් ගන්නවා. හින්දා මගේ අදින්නා දානිය සිද්ධ වෙනවා. මම කොහොමද අනේ මේක නැති කරන්නේ? එහෙම නැත්නම් අවසරම වයින් එකක් බොනවා, මේ විස්කි වීදුරුවක් බොනවා. කොහොමද අනේ මම මේක හොඳයි එහෙම හිතන එක. හැබැයි හරදරයක් කරගන්න නෑ. මේ සතිය වඩාගෙන යනවා නම්, මේ හැම දෙයක්ම සතියෙන් කරනවා නම් ඒක කාලයගේ අවෑමෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා මේ සීලය කියන එක හරදරයක් කරගන්න නරකයි. දන්නවා මේ උත්තර මානවකයාගේ කතාව, ඒ උත්තර මානවකයාගේ කතාවේදී උත්තර මානවකයා කියන්නේ යාගේ ශාස්ත්‍රෝන් වහන්සේ කියනවා කියලා. මේ යම් කිසි කෙනෙක් වැඩිපුරම යමක් කරනවා නම් ඒ දේ පදනම් කරගෙන එයා අපායට යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ගත්ත කටටම අනිත් පැත්තට හැරලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා එහෙනම් කිසිම කෙනෙක් අපායට යන්නේ නැහැ. මොකද මේ කාමීසු මිච්ඡාචාරය කෙරුවත්, අදින්නා දානා කෙරුවත්, පාණාතිපාතා කෙරුවත්, බොරු කේලං හිස් වචනින් කේකේ හිටියත්,
එයා මේ පැය 24න් පැය 23ක් ඕක කරන්නේ නැහැ. පැය 22ක් කරන්නේ නැහැ. පැය 12ක් කරන්නේත් නැහැ. අපි හිතමු රස්සාවක් හැදීරිට කරන කෙනෙක් වුණා. පැය 8යි කරන්නේ. ඊට පස්සේ ආයෙත් පැය 16ක් තියෙනවා. ඒක නොකරේ. එතකොට වැඩිපුර නොකර ඉන්න කරන නිසා එයා අපායට යන අවස්ථාවක් නැහැ කියපුවාම උත්තර මානවකයාට උන්නේ හිටිටන් නැති වෙලා. ඉතින් එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මම ක්‍රමයක් උගන්වනවා. ඒ ක්‍රමයේදී තියෙන්නේ ඔක නෙමෙයි. එයා එහෙම දෙයක් කරලා ඒ වෙනුවට ඒකේ කරන බව අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමන් කරන්නේ වැරද්දක් කියලා දැනගන්න පුළුවන් නම් එයාට අවස්ථාවක් වෙනවා මේකෙන් ගොඩේන්න. ඒ හින්දා මේ බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මේ වැරදි කරන කෙනාට ගල් ගහලා උඹ අනිවාර්යෙන් අපාය යනවා කියන කතාවක් නෙමෙයි. කොච්චර වැරදි කෙරුවත් තමන්න මං ගාවට වරෙල්ලා මං උඹලව බලාගන්නවා කියන විශ්ව මෛත්‍රිය තමයි මේ සතර සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. සත්තානං විසුද්ධිය ඕනම වැරදි කරගෙන කෙනෙක් වරෙල්ලා මම උඹලව හදනවා. මේ හදන ක්‍රමයක් තියෙනවා. මොකද සති ඉස්සරහ තියාගනිල්ලා කටේ ඉස්සරහට තියාගත්තට පස්සේ තමන්ට පේන්න පටන් ගන්නවා. මේ පොලිසියෙන් ඇවිල්ලා, උසාවියෙන් ඇවිල්ලා, රජුරෝ ඇවිල්ලා, ගමේ පන්සලේ හාමුදුරුවෝ ඇවිල්ලා, එහෙම නැත්නම් වෙන සාස්තුරේ රහසෙන් ඇවිල්ලා උඹලට කිය කිය ඉන්න ඕනේ නැහැ. තමන්ට තමන්ව බලා ගැනීම, දැක ගැනීම, හදගැනීම, හදා ගැනීම ක්‍රියාපිළිවෙලක් තමයි සාස්තු සතියෙන් කරන්නේ. තමන්ටම සාස්තු කෙනෙක් වෙන්න පුළුවන් දෙයක් තමයි සතියෙන් කරන්නේ. ඒ හින්දා ඒ කණ්ණාඩිය හදාගන්නලා මේ සතිය කියන එක ඉස්සරහට හටගනින්නලා ඒ ගත්තට පස්සේ තමන් නිකම්ම හැදෙනවා. ඒවා මම මේ ඉස්සලා අනන්තවත් උදාහරණ දීලා තියෙනවා. ඔය මගේ කැනඩාවට ගිය වෙලාවේ යාළුවෝ සලකන්ඩ ගිය විදිහ, එහෙම නැත්නම් සලකපු විදිහදී ඒගොල්ලෝ ඒ ගත්තු මත්පැන් ටික ඒගොල්ලෝ ගිහින්ම සිංක් එකට හැලුවා. මේ සතිය ගැන පැය කමාරක් විතර කතා කිරීමේ ප්‍රතිඵලයක් ඇති. එතන සමහර තැන්වලට ගියාට පස්සේ ඒගොල්ලෝ මට කිව්වා ගිහි කාලේ අනේ ජයකොඩි මම ගිය සුමානේ පාටි එකක් දුන්නා ප්‍රථම වතාවට මගේ ගෙදර ඇල්කොහොල් දෙන්න නැතුව කියලා. ඉතින් ඒ වගේ ගොඩෙක් මේ තමන්ගේ කර කර හිටපු දුස්සීල තත්ත්වෙන් අයින් වෙලා තියෙනවා මේ සතිය වඩන්න පටන් ගත්තාට පස්සේ. ඉතින් ඒ හින්දා ඒක මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ කියනවා සතිය වඩන කෙනාට හිරිවතක් ඇති වෙනවා. තමන් පැත්තට ටෝච් එක ගැහුණාම එයා මේ කරන වැරදි දැක්කම එයාටම ලැජ්ජාවක් ඇති වෙනවා. එයාට බය වෙනවා. ඒ ආරයි හිත ගන්න බැරි වුණාම තමන් කොච්චර අසරණ සත්වයේද කියලා පේන්න පටන් ගන්නවා. එහෙම අසරණ වෙලා ඉන්න තමන් තවත් ඒ වගේම අසරණයෙකුට ඇයි මේ කරදර කරන්නේ කියන මානසිකත්වයක් ඇති වෙනවා. ඒ තමන්ට එච්චර ලැජ්ජාවක් ඇති වෙනවා, බයක් ඇති වෙනවා. මේ මට බෑ අරමුණට හිත ගන්න කියන එක. ඒ ලැජ්ජ බය තමයි උඩුදුවලා අත් මේ මට මෙහෙම නම් අනිත් අයත් ඒ වගේම අසරණයි. මම ඒගොල්ලන්ට කරදර නොකර ඉන්න ඕනේ කියන මානසිකත්වය පොඩ පොඩ තියෙනවා. ඒක තමයි හිරියොතක් කියලා කියන්නේ. ඒ හිරියොතක් තියෙන කෙනා තමන්ගේ ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්නවා. සක්මනේ යද්දී එයා බලනවා සක්මනේ කකුල හිත තියා ගන්නවා. මේ අහල පහන පේන කුරුල්ලෝ අහල පහලා එන ශබ්දවලට හිත යන්නේ නැතුව. එහෙම ගියත් ඒ ගැනත් සතිමත් වෙනවා. එහෙම සතිමත් වුණාම අපි එක ගහ බැන ගන්නේ නැහැ. ඒ ගහ බැන ගන්නේ නැතුව ගියාම මේ ගැන දැනගැනීමේ හැකියාවක් තියෙනවා කියන ඒ ගැන දැනගන්නේ නැතුව ඒ ගැන කතන්දර ගොතන් නැතුව ඉන්න පුළුවන් හැකියාවක් තියෙන මනුෂ්‍ය හැකියා තමන්ගාව තියෙනවා කියලා පේන්න පටන් ගන්න. ඒ පේන්න පටන් ගත්තට පස්සේ ඒක නිකම්ම සීලයක් රැකෙනවා. ඒක මෛත්‍රී කරනවා නෙමෙයි මෛත්‍රී වෙන්නපත්. ඉතින් ඒ වගේ මේක සීලබ්බත පරාමාස කරගන්න නැතුව සතිය හරහා, ඉරියොතප් හරහා, ඉන්ද්‍රිය සංවරය හරහා මේ සිල් රැකෙන ක්‍රමයක්, සිල්වන්ත වෙන ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම සිල් කඩපු කෙනෙක් වුණා සතියට ඇවිල්ලා සතිය ගැන දැනගෙන සක්මනක් පරයන්කයක් කරලා
ඒ කාලය තුලා ඒ සක්මන පරයන්කය කරන කාලය තුලා කාර්ය කාලය තුරාවට එයාගේ 100%ක් මේ සම්මා කම්මන්ත රැකෙනවා සම්මා වාචා රැකෙනවා කියන පිට 15 වුණා කියන එක දැනගත්තාම එයාට වෙන දේ තමයි මේ මිච්ඡා කම්මන්ත සම්මිච්ඡා වාචා කියන සිත් පහළ වෙනවා. ඒ වෙන විදිහකට කියනනම් අපිට ඒකෙන් අයින් වුණාට වචන කතා නොකර හිටියට ක්‍රියා නොකර හිටියට හිතුවිලි එන්න පුළුවන්. ඒ හිතුවිලි වල තියෙනව ගහපන් මරපන් කපපන් කොටපන් බොරු කියපන් ගේලන් කියපන් රවට්ටපන් කියන ඒවා තමයි. එහෙම නැත්නම් අපි දන්නේතුරු සම්පප්පලාස කියෝ 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 කිය පටන්දරුවත පොතේ ඉන්න පුළුවන්. එහෙම වෙනවා කියලා කියන්නේ සීල් රැක්කා කියලා සීල් එක ගහලා අත්සන් කරලා දෙන සහතික. ඒක තමයි ඔඩිට් සර්ටිෆිකේට් එක තමන් සීලය සම්පූර්ණ කෙරුවයි කියන එකට තියෙන විගණන සහතිකය තමයි ඒ හිතුවිලි එනවා කියන එක. අපි ඒක විගණන සහතිකයක් කියලා බාරගන්න අපි ඒ වෙනුවට ඒකට බැන බැන ඉන්නවා මගේ මේ හිතුවිලි නතර කරන්නේ කොහොමද කියලා. ඉතින් ඊයේ කමටහන් සිද්ධ කරද්දී ලංකාවේ ගෲප් එකේ මට මතක හැටියට කමටහන් වර්ග තුනක්වත් අඩුම ගානේ තිබ්බා. මේ හිතුවිලි නැති කරන්නේ එකේ හොඳට භාවනාව වෙන අය හිතුවිලි නැති කරන්නේ එක එක විකාර කරන. ඒකලා මේ කිව්වා මම මෙන්න මේ විදිහට මගේ සක්මන වෙනස් කරනවා මොකද මේ හිතුවිලි එන එක නවත්. එක අම්මා කෙනෙක් කිව්වා මට දැන් මේ වේදනාවක් නැහැ. කය හිත තියාගන්නත් කය දැනෙන්නේ නැහැ. වෙනකොට හිතුවිලි හරිම කරදරේ මම අවුල් වෙලා ඉන්නේ හැමෝටම මොකද කරන්න කියලා. ඉතින් මේ මේමයි කියලා කිව්වට පස්සේ මම ඇහුවා දැන් තේරුණාද කියන්නේ. ඊට පස්සේ කිව්වා ඔව් මම මේක නැති කොහමරි නැති කරගන්න ඕනේ නේ කියන එක තමයි අච්චර කතා කරලා කිව්වේ. ඊට පස්සේ ආයෙ කියන්න උනා නෑ නෑ මෙහෙමයි. ඊට පස්සේ පොඩ්ඩක් තේරුණා. ඉතින් කරන්නේ කොහොම කරයිද දැන්? ඉතින් එහෙනම් අපි ඇතුලේ තියෙනවා මේ හිතුවිලි නැති කරන්න ඕනේ කියන එක. ඒක තමයි මේ එන හිතුවිලි සීලය සම්පූර්ණ කිරීමක් කියලා වාරගන්න පුළුවන්කමට අපි කියනවා අරිය චිත්තස්ස කියලා. ඒකට කියනවා අනාසව චිත්තස්ස කියලා. එන හිතුවිලි වලට ද්වේෂ නොකර ඉන්නවා. ද්වේෂ අනුසය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අරමුණේම හිත තියන්න ඕනේ කියලා කාමානුසය හිතින් නැහැ. රාගානුසය හිතින් නැහැ. ඒවට කියනවා අනාසව චිත්තස්ස කියලා. එහෙම තමයි ඒවා වැඩෙන්නේ. ඒ යන මාර්ගයට කියනවා ආර්ය මග්ග සමාංගිනෝ කියලා. ආර්ය මග්ගම් භාවේතු කියලා. ඒක තමයි මේ වඩන්නේ. එහෙම කරගෙන යන කෙනෙකුට තමයි මේ අරතිය එන්නේ. ප්‍රතියක් එන්නේ නැහැ දුස්සීලිය පිළිබඳව. දුස්චරිතයෙන් අයින් වෙනවා. ඒකලා විශේෂයෙන් අයින් වෙනවා. විශේෂයෙන් බණ භාවනා කරන වෙලාවට සක්මන පරයන්කය කරන වෙලාවට සම්පූර්ණයෙන් අයින් කරයි. පටිවිදටි වෙනවා. රිට්‍රීට් එකකින් කාලයක් ඉන්නවා. එහෙම නැත්නම් මහණ වෙලා ඉන්නවා නම් එතකොට අපිට සම්පූර්ණයෙන්ම නොකර ඉඳීමේ ක්‍රියාවක් ඇති වෙනවා. ඉතින් මේ සියලු දෙනාටම එසේ නොකර ඉඳීමේ හැකියාව ඇති වේවා කියලා මම මගේ දේශනා මෙතනින් සමාර කරනවා. සමාර කරලා සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපිට යන්න පුළුවන් යම් දෙයක් සාකච්ඡා කරන්න තියෙනවා නම් අපිට විනාඩි 30ක් විතර කාලයක් තියෙනවා. එහෙනම් භාගයක් විතරක් තියෙන නිසා කතා කරන්න අවශ්‍ය කෙනෙක් ඉක්මනින් අත ඉස්සොත් හොඳයි කියලා මම යෝජනා කරා. කතා කරන්න ඕනේ නැවගේ මාලනී නෝ මාලෙන්ද කතා කරන්න පුළුවන් ඇහෙනවද මාල් මාලනී හොඳයි අපි යන හින්න තුරන් ගෙනිනවා නේද පුරුවන් සන්නේ ස්වාමීන් වහන්සේ ඇහෙනවද ඇහෙනවා දැන් මම
අහලා තියෙනවා කියලා මට මතකෙට ආවා දැන් බණ අහගෙන ඉන්නකොට දමජිව හමුදුරු කියනවා දැන් අපි සතියෙන් යම් කිසි දෙයක් කරනකොට ඒකෙන් කෙලෙසයක් වෙන්නේ නැහැ කියන එක. ඒක ගැන චුට්ටක් මට පැහැදිලි කරලා දෙනවද? එහෙම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක? ඒවා අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන සුරංගනින ඕනට. මොකද ඕක මේ ඔබ දමජි හඳුරු අදෙයි කියන කතාවක් නෙමෙයි. එහෙමයි. දමජි හඳුරු කාලයක් තිස්සේ කියන කතාවක්. ඒ වගේම කාලයක් භාවනා කරලා තියෙනවා. ඉතින් Taman දන්න විදිහ කිව්වොත් අපිට පුළුවන් එතන ඉඳගෙන එහාට අරගෙන යන්න. ඒ කියන්නේ දැන් අපි සතියෙන් ඉන්නවා කියනකොට මට දැනෙන්නේ අපි ඒ කරන කියන දේ අපි දන්නවා කියන එකයි. එතකොට සමහර වෙලාවට ඒ කරන කියන දේ මම හරි කියලා හිතුවට තව කෙනෙකුට හරි සමාජ රීතියකට හරි මොන හරි දෙයකට වැරදෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට ඒක වැරදි දෙයක් කියලා දැනෙනවනේ. ඒ වුණාට එහෙමනම් වැරදි දෙයක් කරනකොට කෙලෙසයක් වෙන්න ඕන කියන එක මගේ හිතේ තියෙනවා. මම ඒක හරිද කියන්න මන් දන්නේ. එහෙම වෙනවා නම් එහෙම වැරදි දෙයක් කරනවා නම් එතකොට මේ ඒකෙන් ක්ලේශයක් වෙන්නේ නැහැ කියන්නේ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. කියපු කතාවේ තියෙන පළවෙනිම දේ තමයි මේ අනිත් අය ගැන හිතන එක. අනිත් අය කොහොමද මේක හිතන්නේ කියන තැනදීම සතිය කියන එක එළියට ගිහිනුයි. සතිය කියන්නේ මොකද්ද කියලා අපි හරියට නිර්වචනයක් හරියට අදහසක් නැති වුණාම ඔය ප්‍රශ්නේ ඇති වෙනවා. සතිය කියලා කියන්නේ තමන් ගැන මේ මොහොතේ හිත තියාගන්නවා කියන එක. තමන් ගැන මේ මොහොතේ හිත තියාගන්න බැරි වෙච්ච හැම තැනකම අපේ හිත බාහිරේ තියෙනවා. බාහිරයට යන හැම තිස්සෙම අපි කුණක් ගැන තමයි කතා කරන්නේ. ඒ බාහිරයට යන හින්දා තමයි අවස්ථාවක් ඇති වෙන්නේ මේ එක එක කතන්දර ගොතන්න. ඒ කතන්දර ගෙතීම තුළ තමයි කෙලෙස් ඇති වෙන්නේ. ඒ කතන්දර ගෙතීම තුළ තමයි තණ්හාව ද්වේෂය ඇති වෙන්නේ. ඒ වෙනුවට තමන් ගාම හිත තියාගෙන ඉන්නවා නම් ඒක බාහිරයට යන්නේ නැහැ. බාහිර විතික්‍රමණයක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට විතික්‍රමණයක් සිද්ධ වෙනවා වෙනුවට ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලා ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ඒ ඇතුලේ තියලා තියෙන කෙලෙස් එළියට එන එක බලාගෙන ඉන්න පුළුවන්. ඒක මානසික තත්ත්වයේ විතරක් පව. ඒ හින්දා සතිමත් වෙන කෙනෙකුට ඉස්සෙල්ලාම වෙන දේ තමයි මේ විතික්‍රමණය වෙන එක නවතින්නේ. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ විතික්‍රමණයක් වෙන්නේ නැහැ. හැබැයි මානසික වශයෙන් බාහිරයට යෑමක් සිද්ධ වෙනවා. මානසික වශයෙන් බාහිරයට යෑමක් සිද්ධ වෙන නිසා අර තමන්ගේ මෙච්චර කෙලෙස් තියෙනවා කියන මොනවාද දෙකට දමිහාඳුරුවම පාවිච්චි කරන වචනයක් තියෙනවා. බුක් කීපින් නැති වෙනවා. ඒ බුක් කීපින් නැතුව ගියාට පස්සේ තමන්ගේ කොච්චර කෙලෙස් තියෙනවා කියලා තමන්ට බලාගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලට තවත් කෙලෙස් එකතු කරගන්න එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් බාහිර ලෝකයේ ඒක වැරදි වෙන්න පුළුවන්. ඉතින් යමක් හරිද වැරදිද කියලා තීරණය කරන්න බුදුහාමුදුරුවෝ දීලා තියෙන මිනුම් දණ්ඩ තමයි ඒක තමන්ටත් හරියන්න ඕන, අනුන්ටත් හරියන්න ඕන. ඒ දෙගොල්ලන්ටම හරියනවනම් ඒක හරි දෙයක් කියන එක. ඉතින් ඒකට දාලා බලලා අපි තමන් තුළ කතන්දර ගොතන් නැති වෙන්නේ එහෙම නැත්නම් ඒ ඒ ඒ අවකාශයක් දෙන්න නරකයි. උනාලේකට කියන්නේ සංස්කාර කර සංඥා කර ප්‍රපංච කර ඉස්සරහට යන්නේ. සංඥා ප්‍රපංච කරන තත්ත්වයට ආපු ගමන් කෙලෙස් ප්‍රපංච කිරීමක් තමයි එතන කතා කරන්නේ. ප්‍රපංචිකීතීම නැති වෙනවා අපි සතිමත් වෙච්ච ගමන්. සතිමත් වෙච්ච ගමන් ධම්මජිව හඳුරු පාවිච්චි කරන වචනේ තමයි ග්ලව් එකක් දාගෙන තමයි වසභාජනෙට අත දාන්නේ. ඉතින් කොච්චර ග්ලව් එක දාගෙන වසභාජනෙට අත දැම්ම
අනේ මගේ වස ගෑවිලා කියන මානසිකත්වයේ තියෙන හින්දා ඉතින් වසම තමයි. වතුර ටිකක් දුවලා හරි වස කියලා මරලා ගන්න. ඒක තමයි ඔය කරගන්න අහන්නේ කොහොමද කියලා. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉස්සල මගේ මයික් එක ප්‍රශ්නයක් තිබ්බා. දැන් ඇහෙනවද? ඇහෙනවා. ස්වාමීන් වහන්ස, අද ධර්මදේශනාවේ බණක් සහ මගේ කමටහන වார்த்தාව දෙකම ධර්මදේශනාවේදී කියවෙන විදිහට ස්වාමීන් වහන්ස මට පොඩ්ඩක් පැහැදිලි වුණා. මදි දන්නේ දැන් අපි සතර බ්‍රහ්ම විහරණ කියන ඔය සංකල්පයත් එක්කනේ ස්වාමීන් වහන්ස, මෛත්‍රී කරුණාව මුදිතාව ඔය ටිකත් එක්ක, ඊට පස්සේ උපේක්ෂාව වගේ ඔය ඔය ෆ්ලෝ එකනේ ස්වාමීන් වහන්සේ ඉන්නේ. දැන් අද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් තේරුණා බුදුරජාණන් වහන්සේ කොහෙවත් එහෙම දේශනා කරලා නැහැ. ඒ මාර්ගයක් තමයි එන එක. නමුත් ස්වාමීන් වහන්සේ අපිට දැන් මේ මේක වඩ़ाගෙන යනකොට, මේ මේක හැසිරෙනකොට සතියෙන් හැමතැනම ඉන්න එක තමයි අපි ප්‍රැක්ටිස් කරන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවෙදී එක එක සමාජවලට, එක එක සමාජ තලවලට ගියාම ස්වාමීන් වහන්ස, අපි ඔය සතියෙන් ඉන්නවා කියන එක අපි උඩටම දැන් ගොඩක් දියුණු වෙලාම මදි හින්දද මන් දන්නේ ටිකක් හෙල වෙනවා. එතකොට ස්වාමීන් වහන්ස ඒ අවස්ථාවකදී කවුරු හරි කෙනෙක් මොකක් හරි යමක් කරනකොට අපි ඒ අවස්ථාවේදී ඕක යොදාගන්න, මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඒ යොදා ගන්න වෙලාවල් මම කරනවා. දැන් ඒ කියන්නේ සතියෙම තියාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒක එහෙට මෙහෙට පණින වෙලාවක් වුණාම මෛත්‍රිය කරුණාව මුදිතාව එතෙන්ට යොදවන අවස්ථාවල් තියෙනවා ස්වාමීන් වහන්ස. එතකොට ඒක වැරදිද ස්වාමීන් වහන්ස? අපි ඒක හරිද වැරදිද කියලා පළවෙනි දේ තමයි මේ කියන්න පටන් ගත්තේ සදාහන් කරුවා බුදුහාමුදුරුවෝ කොතනවත් කියලා නැහැ කියලා. බුදුහාමුදුරුවෝ කොතනවත් කියලා නැහැ කියන කතාව වැරදි. බුදුහාමුදුරුවෝ සදාහන් කරලා තියෙනවා හතරවත් බ්‍රහ්ම විහරණ. මේකේ මේ මොකද සූත්‍ර කීපයක්ම තියෙනවා මෛත්‍රී කරන්න, මෛත්‍රී කරන්න කියලා. හැබැයි ඒක ඒකායන ආයම්භික වේමන් ගෝ නෙමෙයි. ඒක එකම එක මාර්ගය නෙමෙයි කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒකේ හොඳක් තියෙනවා. හැබැයි ඊට වැඩි වඩා හොඳක් තියෙනවා කියන එක තමයි මේ සතියෙන් කතා කරන දේ. එතකොට අහපු ප්‍රශ්නෙට ආවොත් මේ ප්‍රශ්නේ තියෙන්නේ සතිය වඩනවා වෙනුවට මේක සමහර අවස්ථාවලදී කෙරුවට කමක් නැද්ද කියන එක. සමහර අවස්ථාවලදී කෙරුවට කමක් නැහැ. හැබැයි වන්දගේ ඒක නෙමෙයි පුතුන් දෙ, ඒක නෙමෙයි වඩා හොඳ දේ. වඩා හොඳ දේ තමයි සතිය වඩනවා කියන එක. ඉතින් බුදු එතකොට ප්‍රශ්නයක් මතුවෙන ඇයි එනම් බුදුහාමුදුරු සමහර තැන්වලදී කිව්වේ. බුදුහාමුදුරු සමහර තැන්වලදී කියන්න හේතුව තමයි ඒ ඒ ඒ අයට ඒ අයට හිර වෙලා ඉන්න තැන එතන. අපිය වඩාගෙන යද්දී අපේ යම් ආකාරයක කෙලෙස් එළියටෙද්දී උපාදාන වෙලා තියෙන ද්වේෂයෙන් වෙන්න පුළුවන්, උපාදාන වෙලා තියෙන රාගයෙන් වෙන්න පුළුවන්. ඒ ඒ ද්වේෂයෙන් උපාදාන වෙලා තියෙන අයට උපාදානෙ නැති කරගන්න මෛත්‍රී හිතක් ඇති කරගන්න ඕන. කාමයෙන් උපාදාන වෙලා තියෙන අයට රාගයෙන් උපාදාන වෙලා තියෙන සංකීර්ණ නිෂ්කම්මයක් ඇති කරගන්න ඕන. ඉතින් ඒ අනුව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඉතින් මට මතකයි එක්තරා USA හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඔය මෛත්‍රී ඉස්සරහට තියලා 6R කියලා ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒ 6R කියන ක්‍රමයේදී තියෙන්නේ භාවනා කරගෙන ගිහින් මේ මෛත්‍රිය ඉස්සරහට අරගන්න. ඉතින් පන්සලේ හිටපු ඔක්කොම මේ හුදුවට ළමදි හාමුදුරුවන් බණ භාවනා කරගෙන ඉතිපේ මේ 6R කරේ තියාගෙන විකාරයක් කරන්න පටන් ගත්තා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ තැවි තැවි ඉන්නේ මේ ද්වේෂයේ. ඒ ද්වේෂයේ තැවි තැවි ඉන්න කන්ටියට මෛත්‍රිය ආවට පස්සේ මොන තරම් විශාල ධර්මයක්ද කියලා මේක මේ බදා ගන්න හදනවා. නවජීවහන්සේ කියන කතාවක් තමයි බුරුමේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් සතිය උගන්නලා මම හිතන්නේ මහන්සි සායදු ස්වාමීන් වහන්සේට කොහොමද හරියට මතක නැහැ. සතිය උගන්නලා උගන්නලා මෛත්‍රිය ගන්නවා. මෛත්‍රිය ගන්න පුතා ඒ ගෝලයා හොඳටම බැන්නලු බුදුහාම මේ ගුරුවරයාට
මෙච්චර උතුම් ධර්මයක් ඇයි ඔබ වහන්සේ මෙච්චර කල් මට දුන්නේ නැත්තේ කියලා ගුරුවරයා දාලා ගියා කියලා. ඒ තරමටම ඒ මයි ද්වේෂයෙන් ඉන්න කට්ටියට ඒක හරි උතුම් කියලා පෙන්න පටන් ගන්න. හැබැයි ඉතින් කරන්න පුළුවන් හොඳම මෛත්‍රිය තමයි තමන්ට කරන මෛත්‍රිය. තමන්ට කරන මෛත්‍රිය කරන්න පුළුවන් වෙන්නේ මේ සක්මනක් කරද්දී ඒ සක්මනේ තමන් එක්ක ගහබැන ගන්නට ඉන්න පුළුවන්. පරයන්ට කරද්දී තමන් එක්ක ගහබැන ගන්නට ඉන්න පුළුවන්. හයට හිත ආපුවම වේදනාවක් ආපුවම හිතවිලි ආපුවම ඒක දිහා බලන් ඉන්න පුළුවන්. ඒ පුළුවන්කම තියෙනවා නම් තමන් ගමන්ට මෛත්‍රී කරනවා. තමන් තමන්ට මෛත්‍රී කරුවට පස්සේ වයිබ්‍රේෂන් එක නිකම්ම ලෝකෙට යනවා. අර මෛත්‍රී කරනවා කියලා කියන්නේ සියලු සත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අල්ලපු ගෙදර පරක්කේ අර කියලා නම් තම ජීවහාංගිය කියන්නේ අර මෛත්‍රී කරන්නේ. ඉතින් එහෙම මෛත්‍රී කරනවා කියලා කියන්නේ අපි මේ නැති දෙයක් අරගෙන ඉන්ෆියුස් කරගන්න. එහෙම ඉන්ෆියුෂන් එකක් නෙමෙයි කතියදි සිද්ධ වෙන්නේ. ස්වභාවික මෛත්‍රියක් ඇති වෙනවා. ඒ ස්වභාවික මෛත්‍රිය ගලවන්න බෑ. ඒක හිතේවට පස්සේ ගලවන්න බෑ. බෑ අනිත් මෛත්‍රී කරන කට්ටිය කුණු කුණු යට කියලා උඩි කොන්ක්‍රීට් දාලා තියෙන එක විතරක් කරා. ඉතින් ඒකෙන්ද හොඳයි අපිට කිසිම පාලනයක් නැතුව මේ වාහනේ පොඩ්ඩක් නවත්තලා තියාගන්න ගලක් හැටියට වාහන නැවතුනට පස්සේ පල්ලම කරා. අපි ගලක් කියලා නවත්තනවානේ. එහෙම නැත්නම් පොටයක් කියලා නවත්තනවානේ කඩාගෙන යන්නේ. ඒ වගේ කරගන්න හොඳයි මන්නේ. හැබැයි ඒක නෙමෙයි ක්‍රමය. අපේ කාර් එකේ සිස්ටම් එක හරියන්න ඕනේ මේ පල්ලමක නැවතුවත් පාර්කින් වල ලැම්මට පස්සේ වාහනේ නවතිලා තියෙන්නේ. ඒක තමයි සතිය මුදල්. ගල් තියෙන කතාව නෙමෙයි. මම දන්නේ නැහැ උත්තරයක් දුන්නද කියලා. උත්තරය දුන්න ස්වාමීන් වහන්සේ මොකද දැන් ඒක මට දැන් හොඳට පැහැදිලිුණා. දැන් මම ඔය මීන් කරේ සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන ඒ ඒක වඩන මෛත්‍රිය කියන එක නෙවෙයි ඇත්තටම. දැන් යමක් සිද්ධ වෙනකොට දැන් ස්වාමීන් වහන්සේ අතින් කියවුණ ස්වභාවික මෛත්‍රියයි කරන මෛත්‍රියයි කියන එක ඒකෙන් මට පැහැදිලි වුණා මොකද්ද කළ යුත්තේ කියලා. ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ ඒ වචන දෙකෙන් මම ඒකේ තේරුම හොඳට තේරුම් ගත්තා. තව එකක් ස්වාමීන් වහන්ස දැන් අපි ස්වාමීන් වහන්සේත් කියන ධම්මජීව ස්වාමීන් වහන්සේ නිතරම කියනවා භාවනා කරනවා කියලා ගෙදර ඉන්න අයටවත් ගෙදර ඉන්න නෝනට මහත්තයටවත් දරුවන්ටවත් දැනෙන්න එපා ඇඟෙන්න එපා කිසිම කෙනෙකුට කියන්න එපා කියලා. ඒක ස්වාමීන් වහන්ස දැන් අපි ඒක ඒක හංගනවා නෙමෙයි ඒක නිකම් හැංගෙනවා. නමුත් මෙහෙම වෙනත් ස්වාමීන් වහන්සේ දැන් අපි රිට්‍රීට් වලට ගියාම එතකොට ගොඩක් අය අපි දැන් මේවා කරනවා කියලා දැනගන්නවානේ ස්වාමීන් වහන්සේ. එතකොට මොකද්ද ස්වාමීන් වහන්සේ ඇත්තට මේ ඒකේ ඒක නොකියන එකේ තියෙන මේක ඇයි ඒක ඒක මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒගොල්ලන්ගෙන් අපිට වෙන බලපෑම මොකද්ද? මම හැබැයි ඔගේ අනිත් පැත්ත තමයි කරලා තියෙන්නේ. මේ මම කරලා තියෙන්නේ මම බණ භාවනා කරනවා කියලා කියන එකට එක හේතුවක් තමයි මායක ඉන්න කෙනෙක් ඉඳලා අනිත්තුම අයින් වෙලා කියන එක නොකිය කියන ක්‍රමයක් ඒක. එතකොට එහෙම කරලා එහෙම මේ බණ භාවනා කරන්න නැති තොගයක් හැලිලා තියෙනවා. ඒ වගේම මේ මොනම ආකාරයකවත් සම්බන්ධයක් නැති පිරිසක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ නොකිය ඉන්න පැත්තට මට ඒ තරම්ම අත්දැකීමක් නැහැ. මොකද මම කරලා තියෙන්නේ කියන එක. ඒකෙන් ප්‍රතිඵල තියෙනවා. අපි ඕක කියන්න එපා කියලා මම හිතන්නේ ධම්මජීව හාමුදුරුවෝ කියන්නේ. අපි ඕක බණ භාවනා කරනවා කියලා කියන්නේ අපි පොඩියක් දාගන්නනේ. ඒ පොඩියක් දාගන්න කරනවා වෙන්න පුළුවන්. උඹලා වගේ නෙමෙයි මම දෙලි ගන්නවා. උඹලා වගේ නෙමෙයි මම භාවනා කරනවා. එන්න මම උසස් කියන මානසිකත්වයක් හිත හැදෙනවා කියන තත්ත්වයට යන හින්දා වෙන්න ඇති. එහෙම නැත්නම් ඔක දැනගත්තට පස්සේ සමන්ට කරදර වෙනවා. මේ පුළුවන් තරම් ගෙවල් වලින් අංචිය අදිනවා. මේක නොකරන්න. උබල මට මතකයි මම ඉස්සෙල්ලාම හාහාපුරා කියලා රිට්‍රීට් එකට යන්න ඕන කරම තියෙද්දී අපේ මල්ලිලා එතකොට නෝන මහත්තයාගේ ගෙදර කට්ටිය පොඩි උන් දෙන්නා උසිගන්නවා තාත්තා යද්දි අඬන්න යන්න එපා කියන්න තාත්තා නැතුව ඉන්න බෑ කියන්න කිව්වා. ඉතින් ළමයි ගිහින්
නෝනාට කියලා නෝනා ඇවිල්ලා මට කියනවා මෙන්න මේගොල්ලන්ගේ හැටි මේකයි කියලා. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ දැනගත්තම කරන තරමක් කරන්නේ අංජි අදින එක තමයි. ඒ හින්දා මේ ඒගොල්ලන්ට හොරෙන් කරපුවාම අපිට මේක නිදාසෙ කරගෙන යන්න පුළුවන් කියන එක හින්දා වෙන්න ඇති තමයි ජීවාමතුරු කියන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි කරලා තියෙන බුදුහාම තමයි ජීවාමතුරු සඳහන් කරන ඇයි කියන්නේ කියලා. බණ හරියට අහලා නැහැ කියන එක තමයි කියන්නේ. හරි ස්වාමීන් වහන්ස, මට ඒක තේරෙනවා. මොකද මට ඒක පොඩ්ඩක් කන්ට්‍රඩික්ටඩ් වුණා. මොකද සමහර කෙනෙක් අපිට මේ මාර්ගයට ගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්ස, එයාට ඒකින්ද අපි ඒක කිව්වම ඒක පොඩි ප්‍රතිඵලයක් තව කෙනෙකුට යහපතක් තව කෙනෙක් ගන්න පුළුවන් කියන සිතිවිල්ල තමයි මට තිබුණේ. දැන් ඕක අපි හංගගෙන අපි යන්තම් හරි මේ හුස්ම දිහා බලන්න කියලා කවුරුත් අහලත් නැති කෙනෙකුට අපි ඒක කිව්වොත් ඒක තෙනින් පටන් අරන් මාර්ගයට පිවිසෙන්න මාර්ගයන් අපි පොඩ්ඩක් හරි ඒක ෂෙයා කරොත් කියන එක තියෙන තැන තමයි මම හිටියේ. ඉතින් ඒක මට පැහැදිලි, ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපිට අප්‍රෝච් කරන්න පුළුවන් කෙනෙක් අප්‍රෝච් කරන එකට කමක් නැහැ කියන එක මට ඒක දැන් තේරෙනවා. එහෙම නැතු විශේෂ දෙයක් නෙමෙයි කියන එක. ස්වාමීන් වහන්ස, දැන් මගේ කමටහන් වාර්ත වෙලාව තියෙනවද? දැන් අද කෙටියෙන් කියන්නේ කිව්වෙ සමා ලැබෙන සතිය කියන්නද? විනාඩි 15ක් තියෙනවද? හරි ස්වාමීන් වහන්ස, දැන් පහුගිය සති තුනම ස්වාමීන් වහන්ස මම පහුගිය සති දෙකෙත් සහභාගී වෙන්න බැරි වුණා. මම ගොඩක් මේව වුණ නිසා ඒ සති තුනම ස්වාමීන් වහන්ස මම මට ඉන්න උනේ දැන් සක්මනක් හරි සිටින් වෝකින් එකක් ඒ ටයිම් එකකටවත් කරන්න වෙලාවක තිබුණේ නැහැ. නමුත් කරන හැම දෙයක්ම සතියෙන් කරා. හැබැයි හිටියේ සම්පූර්ණම කෙලස් ලෝකයක තමයි රැඳිලා හිටියේ. ඒ ඉන්නකොට ස්වාමීන් වහන්සේ සතිය කියන එක ඉස්සරහට එනවා. හැබැයි අර ගොඩ කෙලස් ගොඩක් එක්කම ඒක ඉක්මනින්ම යනවා. හැබැයි ඊළඟ මොහොතේ වෙන්නේ ස්වාමීන් වහන්සේ, මම මේ කොහෙද හිටියේ, මං ඒ කියන්නේ මං අසතියෙන් හිටියේ එක තමයි මට ගොඩක් මෙනෙහි වුණේ ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ අසතියෙන් හිටපු වෙලාවල් වැඩි කියන එක තමයි මට සතිය තිබ්බේ. ඒක මට ඒක එතකොට මං සතියෙන් හිටියේ නෑ කියන එක දන් හිටියේ නැහැ. නමුත් මට ඒක එතකොට මම මට කෙලෙසුත් ආවද වෙන්න ඇති ස්වාමීන් වහන්ස. මට يعني අර කෙලස් ගොඩක ඉන්නකොට හැම වෙලාවෙම ස්වාමීන් වහන්ස ඒ කෙලෙස් වලටත් බාහිර කෙලස් තියෙනවා. මගේ එන කෙලෙස් වලට එන්නේ බාහිර ටික දිහා බලන් ඉඳලා පැයක් ගිහිල්ලා මෙහි පැය භාගයක් ගිහිල්ලා පැය දෙකක් ගිහිල්ලා. يعني මට සාරාංශයක් ඉදිරි කියන්නේ බ්‍රහ්ම ස්වාමීන් වහන්සේ, මං සතියෙන් හිටියේ නෑ නේ කියන එක තමයි, අසතියෙන් හිටියා කියන එක තමයි සතිය තිබ්බේ. එහෙම දේවලු සිද්ධ වෙනවද ස්වාමීන් වහන්සේ? නෑ, ඒ සතියේ තියෙන සතිය හරියට හිටියාම අපිට සතිය තියෙනවා කියලා දැනගන්න පුළුවන් එකම ක්‍රමය තමයි සතිය නැහැ කියන එක දැනගන්න පුළුවන් වෙන එක. යම් අවස්ථාවක මේ වෙලාවේ මං සතියෙන් හිටියා කියන එක දන්න නිසා අපිට පුළුවන් අහවල් වෙලාවෙදී සතියෙන් හිටියේ නැහැ කියන එක දැනගන්න. ඉතින් ඒකෙන් මේ සතිය තියෙන කෙනාට විතරයි අසතිය දැනගන්න පුළුවන් වෙන්නේ එක පැත්තක්. අනිත් පැත්ත තමයි ඒ සතිමත් වෙන කෙනා තමන්ගේ සතියේ මොකක්ද ඒකට කියන්නේ, උරගා බලන්න, ශක්තිය බලන්න, කොහොම කෙලෙස් ගොඩවල් වලට යන්න ඕනේ. අනිත් වයිබ්‍රේෂන්ස් වලට අහිං වෙන්න, අහු වෙනවා. ඒ වයිබ්‍රේෂන්ස් වලට අහු වෙලා ඒවයක ගැටෙන්නේ නැතුව ඉඳීමේ හැකියාවක් තියෙනවා නම් ඒවට ඇදිලා ගියත් මම මේවට ඇදිලා ගියා කියලා දැනගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඒකෙන් කියන්නේ අපිට සතිය තියෙනවා කියලා. ඒ ගිය කෙලෙස්තෝගිය තමන් කෙලෙස්තෝගියට ඇහැලිලා ගියා අපිට මොන වෙලාවක හරි අපේ සතිය දියුණු වෙලා තියෙන මට්ටමේදී අපිට එනවා දැන් ඔන්න මල පැනගෙන ගිහින් තියෙන්නේ, මල පැනගෙන යන්නේ, මේ වෙලාවේ මං සතිමත් වෙන්න ඕනේ කියලා. එතකොට අරක කන්ටිනියස් ෆ්ලෝ එකක් ගිහින් තාම ලෝකේම අපි ආයෙ අදගෙන නැටින්නේ නැහැ. ආයෙ හොදලා ගන්න පුළුවන් එළියට. ඒ හින්දා මේ සතිය කියන එක ජීවත් වීමේ ක්‍රමයක් කියන එක කියන්නේ ඒකයි. සතිය වැඩෙන්න අපිට පුළුවන් වෙන්න ඕන මේ සමාජයේ සාමාන්‍ය ලෝකයක ජීවත් වෙන්න. සමතේ වඩද්දි සිද්ධ වෙන්නේ
ගෙදරින් පටන් ගන්න අර ගන්නවා. ගෙදරින් පටන් අරගෙන ගල්ගුහාවට යනවා. ගල්ගුහාවෙන් පන්සලට යනවා. පන්සලෙන් ගැලේට යනවා. ගැලේෙන් හිමාලයට යනවා. මේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න බැරි කමක් ඇති වෙනවා. ඒක ඒක පවත්වන්න ඕනේ කන්ඩිෂන් එකක්. පවත්වන්න ඕනේ ඇට්මොස්ෆියර් එකක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ සතිය වඩාගෙන යද්දි එහෙම නැහැ. අපිට පුළුවන් උදේ වරුවේ ගමට ගිහින් පින්නපාත ගිහින් එයා දානය කරගෙන ඇවිල්ලා ඊට පස්සේ කැලේට වෙලා ඉන්න පුළුවන්. ඉන්න මනුෂ්‍යවාසයෙන් අයින් වීමේ හැකිය අවශ්‍යතාවයක් එන්නේ නැහැ සතිය වඩන කෙනෙකුට. කෙලස් වලට යන්න පුළුවන් බය නැහැ. ඉතින් ඒ කතාවක් තමයි කියවෙන්නේ. ඉතින් ඒවා අපේ සතිය තියෙනවාද කියලා බලන්න හොඳ ටෙස්ට්. අපේ ভাইබ්‍රේෂන් වලට අහු වෙන හැටි. එතකොට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මට මතකයි මීට ඉස්සෙල්ලා මම දැන නදන ඉන්නවාද කියලා. නදන කියලා තිබුණා යද්දි ප්‍රිපෙයාර්ඩ් යන්නේ. ඉතින් ඒ දැන් මෙතන මාළණී කිව්වෙත් එහෙමයි. ඒකයි ප්‍රිපෙයා වෙලා යනවා. ඒ වුණාට අපි සක් වෙලා යනවා. සක් වෙලා යද්දි අපිටම වෙනවා. මේ මේකට මම දැන් ඇදීගෙන ඇදීගෙන යනවා කියලා. ඒ යන්නේ එක අපිට මේ සතියේටම අහු වෙනවා. ඒ අහු වුණාට පස්සේ අපි මේක සම්පූර්ණයෙන් ඒකේ කෙලෙන්නේ ගැතින්නේ නැහැ. කෙලස් කෙලස් ප්‍රවාහයට අහු වෙන්නේ නැහැ. ඒ හැම තිස්සෙම ග්ලව් එක දාගෙන තමයි යන්නේ. ඒ සුරංගනී කිව්වෙත් ওই කතාව තමයි. ඒ අවකාශය නැහැ සම්පූර්ණ ප්‍රපංච ගොතල ඒකට අහු වෙන්නේ. ඉතින් හොඳයි. ඉතින් ඔය වගේ වෙලාවක තමයි අපි සතියේ ප්‍රබලත්වය දැනගන්න පුළුවන්. සතිය ප්‍රබලත්වය දැනගන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. එන කෙලස් කොච්චරද කියලා දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ තැන්වලට ගියාම ස්වාමීන් වහන්සේ ඉරිසියාව තරහ ඒවා පුදුම විදිහට අර එනවා. ඒවා හොඳට පේනවා ස්වාමීන් වහන්සේ. ඒ වැඩිපුරම එන්නේ කමියුනිටි එකට ගියාම ස්වාමීන් වහන්සේ. තරහට වඩා දැන් මේ තියෙන සිටුවේෂන් එකේ මම දන්නේ මම මේක මෙහෙම කියන එක හොඳ නැද්ද කියලා. නමුත් ඉරිසියාව කියන එක ඒක ස්වාමීන් වහන්සේ ගොඩක් එනවා. ඒක අවංකව ඉරිසියාව තමන්ගේ මෙච්චර ඉරිසියාවක් තියෙනවා කියලා දැකලා මෙහෙම සභාවක ප්‍රකාශ කරන්න පුළුවන් එකම තමයි ඉරිසියාව නැති වෙනවා කියලා කියන්නේ. අපි හරි හිතන් ඉන්නේ අපි හරිම සුදනු කියලානේ. ඒක තමන්ටම පේන්න පටන් ගන්නවා මොන තරම් පුච්චද අපේ හිත කියලා. ඉතින් ඒ වගේ දේවල් දකින්න පුළුවන්කම ඉරිසියාවට ආයේ ඉන්න හිටින්න බෑ. ඉරිසියාව අපි දන්නේම නැතුව ෆ්ලෂ් වෙලා යනවා. ඒ වගේ අවස්ථාවක් ගන්න පුළුවන් වෙන්නේ සතියක් තියෙන කෙනෙකුට විතරයි. නැත්තම් ඕවා ඉතින් කොහොම යට මානසිකත්වයේ හැංගිලා තියෙන දේවල්. ඒ ස්වාමිනසේ අවස්ථාවේදී ඒක දැක්ක උනාට ඊට පස්සේ ආයි චුට්ටක් වුණත් අපි ගෙදර ඇවිල්ලත් ප්‍රපංච කරනවානේ, සමරයිස් කරනවානේ. එතකොට ස්වාමීන් වහන්සේ ඉතින් ලැජ්ජ හිතෙනවා. අර ඒ වෙලාවේ මට ලොකු ඉරිසියාවක් ආවා. මොකද්ද මට ඒ ආපු එක කියලා ඒ ගෙදර ඇවිල්ලා හරි කොහොම හරි ඒ ඉන්සිඩෙන්ට් එක ඉවරලා ටික යනකොට ඒ ලැජ්ජාවකුත් ලොකු ලැජ්ජාවකුත් හිතට එනවා. ඒක තමයි මේ ලැජ්ජ බය ඇති වෙනවා කියලා කියන්නේ. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂ වෙනවා, ප්‍රත්‍යවේක්ෂා වෙනවා කියලා කියන්නේ. අර තියෙන ඉරිසියාව උඩට ආයෙ තවසරයක් එනවා. ඇවිල්ලා බලනවා දැන්වත් මෙයා මාව අල්ලගෙන ඉන්නේ කියලා. පොදාර ඉස්සෙල්ලා උඩට ආපු ඉරිසියාව සතියට යට වුණා. එතකොට ඒකෙන් ප්‍රතික්‍රියාවක් වෙච්ච නැති හින්දා ඊට යට තියෙන ලේයර් එක උඩට එනවා. ඒක හරියට උඩ වතුර ටික ගත්තට පස්සේ තව ටිකක් යට උල්පතෙන් උඩට එනවා වගේ යට තියෙනවා උඩට එනවා පොඩ පොඩ. එතකොට ඒක යන්න පටන් ගත්තට පස්සේ ඔබ නිතරම පේන්න පටන් ගන්නවා. නිතරම පේන්න පටන් ගන්නවා කියලා කියන්නේ තව පල්ලෙය ස්ටොක් එකක් තියෙනවා. ඒ ස්ටොක් එක උඩ ස්ටොක් එක ඉවර වෙන්න මේ ෂෝරූම් එකට ස්ටෝරියම් බඩු ගෙනත් දානවා වගේ ගෙනත් දානවා. ඉතින් ඒ හැම එකටම ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් එක දැකලා හිනා වෙන්න පුළුවන් නම් ඒවා හැමම වාෂ්පය යනවා. එතකොට ස්ටෝරියම් එනවා, වාෂ්පය වෙනවා, ස්ටෝරියම් එනවා, වාෂ්පය වෙනවා. ඒ ආකාරයට මේ තියෙන අපේ තියෙන නෙගටිව් එනර්ජිස් වල බලය අඩු වෙනකන් අපිට ඔබ බලාගෙන ඉන්න පුළුවන් හැකියාව වෙනවා. ඉතින් එහෙම බුක් කීපින් එකක් තමයි සතිය කියලා කියන්නේ. අපි කරන්න හදන්නේ මේක ප්‍රහාණය කරගන්න කවදාවත් වෙන්නේ නැති වෙන. ඉතින් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හරි ස්වාමීන් වහන්සේ, මම මේ ප්‍රශ්නේ මෙහෙම දැම්මේ ස්වාමීන් වහන්සේ දැනගන්න ඕන අතට. මොකද දැන්
අපි මේ මාර්ගයේ ඉන්නකොට කෙලස් බලන අපේම කෙලස් අපිට පේනවනේ. ඕක දැන් මෙහිම ඉන්නකොටනේ ස්වාමීන් වහන්සේ වැඩිපුර එන්නේ. දැන් ඕක එනකොට 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 කවදා හරි දවසක අපිට ඒක ෆ්‍රස්ට්‍රේෂන් එකක් ඒද නෑ. මේ ටික දැන් ඉවර වෙලා මේ ඇවිල්ලා 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 ස්වාමීන් වහන්සේක උතුර වතුර උඩ ටික ගිහිල්ලා යට ටික ඇවිල්ලා ඇදිලා ඇදිලා යනවනේ. එහෙම දවසක් එනවා කියලා එකක් තියෙනව නම් ස්වාමීන් වහන්සේ කමන්නෑ. නැත්තම් ඒක ටිකක් අමාරුයි ඒ ඒ අවස්ථාව ඇදගෙන යන්න. නෑ ඔක ඔය විදිහට සැකේ යුතු හිටනහම ඒක යන්නේම නෑ තමයි. ඒක ඒකට ඒ සද්ධාවෙන් කරන්න ඕනේ. Tamanṭama අධ්‍යක්ීමක් තියෙන්න ඕන. මට මේක මෙහෙම ස්ට්‍රෙන්ත් එක බලාගෙන ඉන්න පුළුවන් වුණා නේ. මෙහෙම බලාගෙන ඉඳලා මේ ස්ට්‍රෙන්ත් එක නැතුව ගියා නේ. කියන ඒ Tamanṭa සද්ධාවෙන්න ඕන. මට මම මේ කරන දෙයින් මට මේ මගේ දරතේ අඩු වෙනවා කියන එක. ඒක බාරගත්තේ නැත්නම් කොච්චර කයක දුන්නත් වැඩක් නැහැ. ඒ හින්දා ශ්‍රද්ධාව කියන එක හරි වැදගත් තමයි මේ කරගෙන යන දේ සම්බන්ධයෙන්. ඔව් නෑ ස්වාමීන් වහන්සේ, ඒ දරතේ අඩු වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථාවට අමාරුවෙ මුණ දුන්නට ඒක එන්නේ චුටි චුටි අඩු වෙන බව නම් ඒක පේනවා. එහෙම පේනවා නම් අපි ඒකට සාදර වෙලා යන්න ඕනේ. ඒකට සාදර වෙලා යන්න ඕනේ. මේ වෙන දේ මොන්නම විදිහකවත් දෝතින් බාර ගන්නවා හැරෙන්න සැකයක් තියාගෙන කෙරුවොත් අරක සම්පූර්ණ ප්‍රතිඵල නැති වෙනවා. ළඟටම ඇවිල්ලා ඒත් අපි ඒක පිළිගන්නේ නැත්නම් ඉන්න කොහොමද මේක අපිට පවතින්නේ? ඒ හින්දා මේ සිද්ධ වෙන දේවල් අපි 100%ක් බාර ගන්න ඕනේ. එතකොට කවුරුත් නෙමෙයි අපි ඉස්සරහින් තියාගන්නේ, අපිටම පුළුවන් වෙනවා අපි ඉස්සරහින් තියාගන්න. එන්න දමජිනාඳුරු කියනවා මේ රජෙක් වෙන්න නම් රජෙක් වගේ හැසිරියන්න, රහත් වෙන්න නම් රහත් වුණා වගේ හැසිරියා. ඉතින් මේ වගේ දේවල් අපිට අවස්ථා ආවට පස්සේ අපි පිළිගන්න ඕනේ. අපි ඒක පිළිගත්තේ නැත්නම් වෙන කවුරුත් අපි උස්සලා තියන්නේ මුළු ලෝකෙම අපි පල්ලෙහට දාන එක තමයි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ හින්දා ඇක්චුලි සංඥාව ඇති වෙන්න ඕන බුක් කීපින් ආපු ගමන්. එහෙමයි ස්වාමීන් වහන්සේ, තේරුණා. ගොඩක් පින් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම අහන්නේ තවත් ප්‍රශ්න තියෙනවද කියලා අපි වැඩසටහන අවසන් කිරීම සඳහා මේ රස කරගත්තා වූ සියලුම කුසල සම්භාරය විශ්ව සත්‍යයක බෙදා හදා ගැනීමේ අරමුණින් කිලෝගුරු අමාමෑණියන් පෙරම් පුරණා කාලේ ඉඳලා යම් සත්වෙක් මේ බුද්ධ වචනේ අපිට දක්වා ගෙන්න උදව් උපකාර කරලා තියෙනවා නම් මේ කුසල බලාපොරොත්තු වෙන්නවා නම් ඒ සියලුම සත්වෙන්ට අපේ ගුරු ස්වාමීන් වහන්සේට, ගුරු ස්වාමීන් වහන්සේ රැක බලා ගන්නා සියලුම සත්වයින්ට, අපි අපිව රැක බලා ගන්නා සියලුම සත්වයින්ට මේවා සංවිධානය කරන්න උදව් උපකාර කරන දෙස් විදෙස් වල ඉඳලා කටයුතු කරන්නේ සියලුම මහත්මීන්ට, ඒ වගේම මේ වගේ දෙයක් උදේ පාන්දර කරගෙන යන්න ගෙවල් වලින් ලැබෙන සහයෝගය නිසා, ඒ ගෙවල් වලින් අම්මලා තාත්තලා දුව දරුවන් ඒ සියලුම දෙනාටත්, වගේම ශාසනය කරේ තියාගෙන මේ ගමන දිගින් දිකට මාර්ගගෙන යන සියලුම මේ සම්බන්ධ වෙලා ඉන්න මහත්ම මහත්මීන්ට, ඒ වගේම මේවා දැකලා යම් සත්‍යයක් සාදු කියලා අනුමෝදන් වෙනවා නම් ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙන මේ සියලුම සත්‍යෙන්ටත් මේ කුසල අනුමෝදන් වේවා කියන ප්‍රීතියේ අපි එත්තාවතාචි ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතා ච අම්මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බතං පටිසිද්ධිය. එත්තාවතා ච අම්මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බසං පටිසිද්ධිය. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාං ජාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාං ජාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාසනං. ඉදං මෝ ඥාතීනං හෝතු සුපිතා හොන්තු ඥාතේ. ඉදං මෝ ඥාතීනං හෝතු සුපිතා හොන්තු ඥාතේ. ඉදං මෝ ඥාතීනං හෝතු සුපිතා හොන්තු ඥාතේ.
ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ පාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ පාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ පාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය සාදු 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 ඔබම නමස්කාර කරගන්න අභිවාදන සීලිස නිච්ඡමතා ප්‍රචායිනෝ චත්තාරු ධම්මා වද්දන්ති ආයු වන්නෝ සුඛං බල ආයුරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති නිවත අතෝ නිබ්බාන සම්පත්‍ති විනාසේ සංචතු තෙරුවන් සරණයි සියලු දෙනාට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අනුමෝදානි තෙරුවන් සරණයි ස්වාමීනාන්ද තෙරුවන් සරණයි